වරහතු සම්මා සම්බුද් දස නමුෝතස් බගවතු වරහතු සම්මා සම්බුද් දස් නමතස් භගවතු වරහතු සම්මා සම්බුද් දස් ගෞර ස්වාමී නාසල වරක්ට පුොක මහා සංගරත්මය අවසරයි අද අද අපි කච්චා කරන්නේ ග ඊයේ කතා කරපු කොටසම ඉතිරි දිගුව්කන්නේ මේනට කතා කරල තියෙනවා බෞද්ධ නිකාය ප්‍රධාන වසිය කොටස් දෙකට කැඩුණා මහා සංගික සහ ස්ථවිරවාදීන්දසඒ මහාසාංගිකයන් සම්බන්ධයෙන් කරුණුකාරණ රාශය ක අපි කතාග ලවසන් කරා ඉරි පස ස්තවිරවාදීෙන් සම්බන්ධය ඒ දවසදැි කතා කරය විශේෂයෙන්ම සර්වස්තුවාදී නිකාය පිළිබඳ එහි ආරම්භය හි දිකාශය ඒවගේ එහි තිබෙන ඉතිහාසමය කරුණ ඉතිහාස කතාව ඒවගේ හි තිබිච්ච ධර්ම සංගායනවාද සහයේ පොත් පත්තා එතකොට අද දවසේදී අපි ස්තීරවාදී කුලකේම ස්තුරධී කුළලකේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකට බැදෙනවා සර්වස්තිවාදී මහිංසාසකයම් ප්‍රධාන විච්චය කොටස ඊළඟට එක තමයි වාස්තී පුත්‍රයන් ප්‍රධාන වශ්‍ය කොටස. එතවට එකේ අපිට විශේෂයේ මහමේ සම්මිතිය කියට ස්කූල්ෙක් ති අලුදවසදී මොම කතා කරන්න බලාපොරොත්තු වන්නේ කියපු පලවෙනි කොටසේ අපි සර්වස්තුවාදීෙන් ගැන කතා කළීවරයි මහිංසාසක ධර්මගුප්තක ඊට පස්සේ සාර්වස්තිවාදීෙන් බෙදීගේ කාශපය ඊළඟට ංකකාන්තිිකවාදීනිසාහ සෞත්‍රාන්තිික කියන කොටස් සම්බන්ධය මේවා තේරවාද කියන ස්ථවිර කුලකේ තමයි මේවා අන්තර්ගත වෙන්නේ ඒවා සම්බන්ධයෙන් යම් තොරතුරු ිකක් අපි සාකච්ඡා කරනවා ඒවායිති භිච්ච සමාන ශමානකම් කීපයකුත් අපි කතාවට ගන්න එතකොට මේකෙදී මුලින්ම අපි අප ලියාගත්තත් නැවත මතක්වන් පිස බෙදීම් ටික සංගය වහන්සේ වෙන් කොටස් දෙකට කැඩුණ අහිතනම් මේක නිවත ැවත්තුන් දී මුතුළ මතක හිටී කිය මහා සංගික සහ ස්තවිර කොටස් දෙකට කැරුණ එයින් මා සංගිකයෝ ප්‍රධාන වශයෙන් බෑම දිශාවටයනකොට ඒක විය වහාරික කව කුටික ලෝකෝත්ත්‍රරවාදී ට බෞස්ෘතිීය සහ ඔවුන්ගින් කැඩිලාව ප්‍රඥත්ති වාද එළඟට දකුණු දෙසාාවට එඩාව ශෛලස් කියල ස්කූල් එකක් ශෛල ඒ ශෛල ස්කුල් එකින් කැඩිලාව පූරුව ශෛල එකනම පර්වතයි රතයක ඇැගිර ප්‍රදේශවාසය කරපු අපරශයින බටහිර ප්‍රදශ උත්තරශයිල සහ චෛත්‍ය ශයිල ඒ දෙකා අරම්බනේ මහා දේව දෙවැනි මහාදේව තෙරුන් වහන්සේගේ ඔහු තේය සංවාශක ලෙස සහරපොත්ව දක්වල ගොට වෙල ඉලට හමවා රාජගිරික සහ සිද්ධත්තික. ඔුන් කෙන හංගකයාව ඩ පුුව ශෛයිලයගෙන් කැදලාවෙන්න පුළවා ස්ත විරවාදීෙන් උත් ප්‍රධාන කොටස් දෙේකට කැරෙනකොට මුලින් අපිට හම් වේෙන මහිසාාසක තියෙන කොටස ඔවුන්ගෙන් කැඩියෙනවා ධර්ම ගුප්තකයන් ඉනඟට මහිංසාාසකයන්ගෙන් කැලෙනවා සර්වස්තිවාදීන් සර්වස්තිවාදීයෙන් කැරෙනවා කාශපය වගේන සවස්වාදයෙන් කැනවා සංක්‍රාන්තිකයන් ඔවුන්ගෙන් කැමිනවා සෞත්‍රාන්තික සෞත්‍රන්ති මේ පැළවෙනි කොට ස්තගරවාගේ විපස්සේ සවේවාදයගෙන් දෙවැනි පැත්තර කරන කොටස වාස්දී පුත්‍ර නට ඔවුන් නිසා ඔවුන්ගේ ප්‍රධාන වෙච්වුගෙන් කරනවා හොමද දම්මෝත්තරිය ධර්මෝතරිය බද්‍රයානික සගරි සන්නනාගරික සහ සංවිිතිය මේ තමයි ඔගේ දෙවන කොටස ද මේ වෙනකොට අපි සර්වස්තිවාදීන් සම්බන්ධයෙන් මේ සම්පූර්ණ මහාසංගය කුලකම කතා කරදිවරයි තේරවාදීනගේ අපි කතා කරා සර්වස්තිවාදීන් සම්බන්ධය දවසේද අප අවධහනය දෙනවා මෙම මහිංසාසකය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් හිටියා පූව සහ පසුකාලීන කියලා හිළඟට අවද අපි දවත් මේ මහිසාාසක ඉස ධර්මගුප්තක කාශ්‍යපීව සංක්‍රාන්තික සෞත්‍රාන්තික තියෙන මේ නිකායම් පිළිබඳව සාගචායි හිට වම් වාස්තී පුත්‍රයන් සහ ඒක විශේසය මවධහනය දෙන්නේ සම්මිතිය කියන ස්කූල් එකට ඊට පස්සේ එතනින් එහයාට අපි කොහවද මේ තේරවාදී ලංකාවත සංක්‍රමණය වුණේ තේරවාදී ලංකාවකාාව සහ දකුණ ඉන්දියාවට පැවැතිච්ච හැති කියනෙක් කතා කරලා තේරවාද සම්ප්‍රදාය තියන පර්ථකතා සාහිත්‍යයට ඒතිකුට කර්ත කතාවට පැමිණවා. එතකොට මෙතැනදි මුලින් අපි කළියුත් කතා කරාවේ මහිංසාාසකයන් කියන අය ඒ කතා පරෘත්තිය හැට රාණ මහිංසාසකයන් බිඳිල එන්නේ. ස්තේරවාදීන්ගෙන් ඔන්ගේ කතා ප්‍රවෘත්තේ හැටියට ඔුන්ගේ මූලාරම්භය දක්වන්නේ පුරාණ ස්වාමින්න් වහන්සේ. දක්ෂිනා ගිරිය පුරාණස්වාමීන් වහන්සේ පළවෙනි සංගායනාවට පසුව සංගායනාව කරපු තෙරුන් වහන්සේලා මුුණ ගැහුුණ ඉතජගහනුවරදි. එතනදී උන්හන්සේලා පුරාණ ස්වායන්හසට දැනු න්නා ඒ සංගායන සිද් වෙච්ච හැටි උන්හසගේ ප්‍රකාශනය වනේ සංගායනාව හොඳින් සංගුෘහිත වුණ නමුත් මමත්. සතාගතයන් වහන්සේ මුවිින්ම දනගත් ආකාරයෙන් ධර්මවිනයකරු දරාගෙන ඉන්නවා කියන එක. ඉති ඒ නිසා ඔවුන්ගේ අදහස් තමයි පුරාණශස්වාමන්හන්සේ නැවත සංගායනාව සිද්ධ කරන්නට ආරාධනා කරනවා සහහි නිසා සිද්ධ වෙනවා. ඉති ඒකදී කරුණු හතක් එකතු කරගන්නවා මොනවාද තේරවාදී ඉවත් කරපු කර්මු හතක් මේ ඩොක්රණ එකට ඇතුළත් කරගන්න මොනවාද දුර්භික්ෂ සමයකදී බුදුරජාණන් වහන්සේ රජානුවර ඇතිවෙච දුර්භික්ෂයකදී පරමතක රජගහනුවේ සැවැත් නද රද හ ඉතරා දුරභික්ෂ සමයකදී බුදුරාන් වහන්සේ ක්ශික්ෂාපද හතක් ලිහිල් බවට පත් කරන බිහිල් බවට පත් කරන එකතිෙන බේසත් ජක්කන්දක මහාවදග පාලයේ බේසත් ජක්කන්දකේ දුරභික්ෂ සමයකදී උන්වහන්සේ යම් මේකක් මොනවද වසරයක් ලබාද රජගහන්තු ික් ෝද ජගහන ර ඇති වෙචක්ච දුර් භික්ෂයකද. මොනවාද මේ හත ඒ තමයිසාංගි කාආවාසයක සං්‍යහන්සේ වවාස් භික්ෂුම් භික්‍ෂමි නසර වාසය කරන සංගාවාසයක නැත්තම් භික්‍ෂෝගි කුටියක ඇතුළේ එකන වහලයට අන්තු ඇතුළක තියපු ආහාරයක් පිළි නොගෙන නමුත් ඇතුරලක තිපු ආහාරය පසු දවසේ ආහාරයට ගත්තත් ඒේකරකිෙනන්තතුබපුත්ධය කිය. තපක්ක කියෙ ගත්ති නවා එකන ඇතුළ පිසිනවා සංගීක ආවාසයක් ඇතුළේ පිසපු ආහාරය අනුබව කරන්නට බෑ රාත්‍රයක් තබපු ආහාරය අනුබව කරන්නට බෑ ඉ සාමම් පාකයේ සාමන්පාකය කියල කියන්නේ භික්ෂුවකට තමම විසින් ඔයපු ආහාරය අනුබව කරන්නට හැකියාවක් නෑ. ඉළඟට බුදුරන් වහන්සේ මේ අන්තෝබුත්ත අන්තෝපාක සාමන් පාක කියන තුනම ප්‍රතික්ෂේප කරන ආනන්ද ස්වාමීන් වහසේ විසින්උහන්සේට ආහාරයක් ලබා දෙනකොට තමයි ගරහාහ කරලා මේ ශික්ෂපදය පනවාන් උගහිත පටික්ගහිතේ කලක කියන්නේ මොනද යම් කිසි වෙලාවක භික්ෂන් වහන්සේලා කවරුහරි ආහාර පානයක් තියනකොට පිළිගන්නටකයක් නැත්තං භික්ෂන්හන්ස ය අරග නැවිල්ලා කවුරුහර අනුපසම්පන්නේ ඉදිරි බිම දාලා තියල නැමතයක පිළි අරගෙන මලද මේක පිට අකපදයක් නමු දුර්භික්ෂ සමේද මේ කරන්නට අවසරේ දුර්භික්ක සමේද මේ කරට වසරේ තියෙන ඉටපසමයි ියන්නන් සික්සාප දහතඉ සතෝනී හටන් සහ පුරේ බත්තම් පටක් ගහිතන් මනක්තම් පොක්කරක්ටන් කියන සතෝ නි හටන් කියලා කියන්නේ අප පාරණ නාට පස් භික්ෂුණ හසකන පර්ණවා කියලා කියන්නේ ආහාර අනුභව කර කර ඉන්නකොට ප්‍රධාන හාර බත්වගේ ආහා අනුභව කර කර ඉන්නකොට දායකෙක් එබඳ ආහාරයක් පිළිගන්නට පිළිගන්නට අපලා අපක ප්‍රතික්ෂේපකරොත් එක ඇති කියලා ක් සේ පකරොත් එ පාකිර පතික් සේපකරොත් ඒ ආසනය නැගිටට පස්සේ නැමත ආහාර වැලඳීමට භික්‍ෂට වසරයක් නෑ එක අවස වන්දනව නං යම් කිසි විනේ කර්මයක් කරන්නට තියවා කෙටිය එකක් එක කරලා තමායක සිද්ධ කර යමුකිසි විනේ ක්‍රයාාව. ඒ භක්ෂීන් වහසරලට කිසිමාආකාරකෙන් වවසරයක් නෑහම දෙයක් වුණොත් නැවතට එදවසට හාරනු බහ කර ඒ කියන්න ආහාරනු බහ කර ඉන්නකොට දාන ඒ වගේ ඒ ධනයක් බදන්න නටයෙනවා නුබව කර තරතුේද බදන්න්නයන් එකක ඇති එපා කියලා ප්‍රතික්ෂේ පොර ලඟටාප වෙලා බදන්නකොට ඉ පස එතැන දි කියරවි පවාරණය වනා කියලා. ඒට පසේ ආසනය නැකිිට පස්සේ නැවත ආහාරගට ඉඩක් නෑ එදවසට. ගිලම් පසවරට පුළුවන් ආහාරණ බවරට බෑ නමුත් මේ දුර්භික්ෂ සමේද මේක වෙනකොට බුදුරන් නාස දශනා කරනවා යම් හේකින් යම් නිවසක ආරාධනාවක් ලබලා පවාර්ණය වෙලා ඉන්නවනම් භික්ෂුව. ඒ නිවසිම්ම ඒ දායක කොලේම්ම පස්සනවත ගෙනාවත් ආහාරයක් ඒක පවාර්ණය වෙච්ච භික්‍ෂෝටත් බලගන්නට අවසරේ ලබාදනග තෝනී හටන් ඒ කොලේම අරගෙනාපු හාරය. පුරේබත්තම් පටි්ග හිතන් කියල කියන්නේ දානයට ප්‍රථම පිළිගත්ත ආහාරය ධානට ප්‍රථම පිළිගත්ත ආහාරය පුළුවන් බලගන්නට පවාර්නය ච්ච භික්ෂුවටත් ඒ විනේ කරමය සිද්ධ නොකොට පෙරබත පිළිගත්තා ආහාරය වලඳන්නටත් අවස්ථාව තියනවා ඉට ස්සේ වනට්ටන් පොක්ක රට්ටන් කියල කියන්නේ වනයෙන් සහ පොකු ලොකින් අරගෙනාපු ඒ ආහාර පාරනය ච්ච කෙනට වලදනට අවාව මේකද දෙන්නේ මේ ටික දුර්භික්ෂ සමයක තමයි මේ අවස්ථාව ලබාදීල තියෙන්නේ දවාදීට තියන ඒ එතකට ඒ කියපු අවස්ථාහත බුදුරන් හා සමුදන වදාරන්නේ දුර්භික්ෂයක්ක් සහහා දුර්භික්ෂේන් පස්සෙ දුර්භික්ෂ සංසුනට පස්සේ භක්ෂු න්ත සහා භික්‍ෂු හන්සේලා මේ අවස්ථා හත දිගින් දෙකට මනුගමනය කරනවා. ඒ වෙලා වෙදි බුදුරණන් වහන්සේ කියනවා ඒක දුර්භික්ෂර දී අවසරයක් විතර ඒ අනිතෙලාවට වලංගු නැහැ කියලා. එති මේක සම්බන්ධයෙන් තමයි මේ මතවාද යවා කියලා කියන්නේ. හින් සාසකයන්ගේ අදහසේ හැටියට පූරණ ස්වාමන් වහන්සේ නැවත දුර්භික්ෂයක් කාපු වෙලාකත් මේ සිික්ෂාපදටික වලගුයි කියන අදහසේ ඉඳලා තියරඒ ික්පද වගයි. හැබැයි තරවාදී නැතන වලංගු භහයක් ප්‍රකාශ කරන්න නහ. නැවතඒ ඒදුර්භක්ෂයට විිතරක් ද පවසයක් කියනිසාතමයි ලංකාය ැමනිිතියා සෑආපු වෙලා විදි අම්බකාදක තිස්ස තිස්ස කිය ස්වාමීන්හසේ නමක් ඉතාම අපහස වෙලා කලාන්තව. ටලඉන්නකො ලඟ තින අ ගෙිකක් තියෙන මුත්ති ගලිටිකත් අතින් අල්ලන්න නැතුව වන්හස බලාගෙනින් පස්සේ තා සදධහමන්තු පාසකෙ දැකලා අම්ඹ ජූස්‍යකක්නැම් පානකයක් හදලාඒ පෝලා හරේතය ගැනකොට තම වන්හසගේ සීලි අවර්ධනා කරමින් වහන්සේ අරිහත්තේ සක්සත්රුද නිසා මෙතන මේසික්සාපද හත සම්බන්ධයෙන් ගැටුවක්කාවන ප්‍රධාන පත් පලනි ගර්ම මහින්සාහසකයගේ බදීමට මූලික වුණනික් මේ සික්ෂාපර්ද හත කියන එක සමහරකොට් කරන දක්වලාති එතකොට මනවාදේ හත ඒගැන දුරුභික්‍ෂයකට බිත්තරක් පදා ශික්ෂාපට එකක් අපි පාලියම ලිවොත්න්තෝවුත්හැ අප සාමාන්‍යතෙල්ලියෙමු අන්තුත් අන්තෝපක්කර පිස කියා ප පස්සේ සාම පක් නැතම් පාක පිසුව තමා විසිම් අන්තෝකයන්නේ සංගි කාවාසයක් ඇතු මේ සංගිකාවාසය අසරහත රක්තින විසර කරන්න වෙලායි අන්තෝගුත්තය කෙකටත් එහෙමයි. ඊට පස්සේනවා උද්ගහිත පටික් ගහිත සුන් වහන්සේක තනය මරගෙන වෙන කෙනෙක් ඉදිරිිය දාලා නැවත පිළිගන්නවා කියන එක. තෝනහකන් ඒි සම්පූර්නගෙ තෝ නීහටන් පුදත්තාාවනා පවාරිතයන අනතිරිත්තම් පරිබුංජිතුම් තතෝනීහටන් බුත්තහාවිනා පවාරිතයන අනතිරිත්තා අනති ත්ත පරිබංජිතුන් හරි බංජිතුන් ගැන්නේ පවාරන විච්ච භික්ෂුවට ඒකුලේම්ම ගෙනාපු ආහාරයක් ධානම් පස්ස වරදනට අවස පුරේ බත්තම් පටික් ගැහිත ඒකත් එහෙමයි කර බත පිළිගත ආහාරයක් ඒ විදින ප්‍රපුරේ බත්තම් පටික් ගහිතන් ඊළඟට අවසානයේදී වනත් හන් බනයයාහට ගත් ආහාරයක් පොක්රක්කා රක්ටන් කියල කියන්නේ පොකරණී කියල කියන්නේ පාලෙන් විලට නත පොකොනටන පොකොනට නවා ඒ අ අල වගේ ඳලුම් වගේ දේවල් ඒවා අනුභ කරනට ප්‍රශ්ටයන්න මෙතම සික්ෂාපද හත මේ හත සම්බන්ධයෙන් තමයි වාදය ඇති වනා කියලා කියන්නේ ඒ හතන් වහන්සේ අතර ඔවුන්ගේ හැති තපලයව හෞද මහින් සාාසකයන් අතර ඇතිවෙච්ච වෙනස ging පස්ස අපට මහින්සාසක එකන තර කතවස්තුයේද අපට මහිංසාසකන මේ කලක හම්බෝ වෙනවා ඒක බෝදුරට වෙනි මහි සසාසකනය මෙන්න පුුව පලනි මහි සාසකය වන්න පුළුවන් කාලයක් න ො ඔවුන් සහ ේරවාදන අපර පැදි වෙනස්කුහ ෙලා තියෙනවා එකතමයි උදාහරණකට අනුස චිත්ත චයිසක නො වෙන බව ලස ස්තර නොකන බව ඉරි පස්සේ අනුසේ පරියුට්ටානේ වෙනස් සූ ධර්මයක් බව වෙනව ධරමයක් බව අනුසේ අනාලම්බන බව අනුසේ ආරම්මණයක් නැති බව එක දී සාතච්චා කරන ඉතිරියදී ඒය අනුසේ නැත්තැම් ප පරමත්ත ජාතික කියන පාඩම් වෙනකොට ඒවා සම්බන්යෙන් සරලව කතා කල් ඇති මුල්ලවස්ථාවලදී කොහොම තෙරවාදීින් සලකන්නේ අනුසය සාරම්මණයගල කෙසේත් සලකන්න කියලා ඉරිවසේ අනුසේ චිත්ත විප්‍රයුක්තු ධර්මයක් සහ පරියුට්ටහානය චිත්ත සම්ප්‍රයු් ධර්මයක් දෙෙස. මෙ මේවා තේරවාද මතවලට වෙනස් අදහස් ඉතාම සාධනහි අදහස්ටිකක් නමුත් තේරවාද නය ක්‍රමීදර බලන්නකොට එසේ විස්තර කරන්නේ නෑ ඒ අපි ඉදිරිී අවදීර්ගෝ කතාකර ඒ පාඩම් වලට ආ. ඉට පස්සේ නවා මේ මහින් සාස්ක කියන කුල කියය ඉනාට ධර්ම ගුප්තක කියන කොලකේ ධර්ම ගුක්ත කියන කුලකේ ඉතාම ප්‍රසිද්ධ වෙනවාත් චීනේ ධර්මගුක්්තක විනය කියනෙක් අහරි ප්‍රසිද්ධ වෙනවා.ඒ ඔුන්ගේ විනය සම්බන්ධක. ඉදන් මේ මොවන්ගෙත් මහාසාංග අදහස් තිබනා කියලා පොත්තර දැක්කෙනවා. ධර්ම ගුප්තකාය සර්වස්තිවාද ප්‍රාතිමෝක්ේ පිගත්තේ නැහැ කියලා තැනකතියෙනවා බදුගේ වින් දේශත ප්‍රාතිමෝක්ෂය ඇති නැතිවෙලාතිනව කියල ඔන්නන් කාල අහස් කළදන සර්වස්තිවාද ප්‍රාතිමෝක්ෂේ ප්‍රතික්ෂේප කරා කියලා අබිධර්ම කෝෂය දක්වලාති. නමු ඔුන්තුරත් ඔන්ගේ දැන් උදාහරණයකට විනේ බැලුවම බොෝදුරට සමානකන්තියන තේරවාදයට සමා. නමුත්සාහකා අ අිධර්ම කෝෂය අරවාගේ ප්‍රකාශනයක් කල තින. මේක මධ්‍ය මාසියාවේ සහ. ලේශය ස යිනකි නටවල ඉරණ ඉරාණයටයිති රාණ පත්ති රටවලත් මේ නිකාය පචිත්ත වෙලා තියෙන ධර්මගුපතක විනය කියන ගතා ප්‍රකටයි ඒ වගේ මොල්ලාගේ අිනි්කරමන සත්‍රය කියල සූත්‍රයෙකු තිබුණා කියලා සඳහන තියෙනවා ඔවුන්ගේ අතිබී චාදහස්නය ගත්තොත්හෙම චෛත්‍ය පූජාව මහත් පලයි ර එක නිකාක්න් චෛත පුදා මහත් පල නැ කියල මේක චෛත්‍ය පූජා මහත් පලයි කියලගෙනවා රහතුන්ගේ ශරීර අනාශවයි අනශ්‍යව කියලා සලකනවා චතුරාර් සත්්‍යය අබිසමය ඒකක්ෂනිකව සිද්ධ වී සමහර නිකාාන් හිටිය විශේසෙන් මට මතකෙට සවස්තාලද ොද එක මේ ක්‍රමාණුකූලෝ සිද්ධ වේ දුක් එක පාර අරබුණු වෙන්නේ චිත්තක්ෂණ දාස්සයක් මට මතකෙට දාස්සයක් හරරි සිත්තක්ෂණ කාල ගණනකින් තමයි මේ සත්‍යයා අබි සමය වෙන්නේ ඉතිං සිතක්ෂන ගානක් ්‍යනාවයි මාර්ගය වැඩෙන්ට එක පාරණෙවෙයි අභිසමය සිද්ධවෙන්නේ මෝන්ස් කියනවා එකච ඒකක්ෂිකව ච්‍රාට සත්ත්‍යය අබෝධ වෙනවා කියන අදහස ොන් ඉඳලා තියෙන ඉට පනි ශ්‍රාවක බෝධය සහ බුද්ධ බෝධයනත ශ්‍රාවකයානයේ සහ මහායානය කියන දෙක ගත්තා බුද්ධයානය මේ දෙකෙන්ම ලැබන විමුක්තිය වෙනසක් නැහැ කියනෙ මොවන් හිටපු අදහස. ධර්ම ුප්තයක තෙරවාදීට සමා විමුක්ය බුදුවරේගනිීමන ශාවකයගිනිවන පසේ බුදුවරේගිනිවන සමානයි කියන එක තේරවාදීගත් අදහස. ඉදි ධර්මගු සමහර ස්කොලස්ල කියලා තියනවා. ධර්ම ගුක්්තක කියන ආරම්භවෙන්නේ ධර්ම ගුක්්තක ස්වාමීන් වහන්සේගේ. උන්න්නහන්සේ තමයි ධම්ම රක්ිත දවර ගුප්තක ධර්ම රක්කිිත කියන නම් දෙගක සමාන නිසා ඔය අසෝක ධිරාජ්‍යයාගේ යෝනක ධර්ම රක්ෂිත කිය ස්වාන්හස වනන අපරන්ථ දශය උහසේ තමයි මේ ධර්ම්ම ගුක්්තක නිකායට සබන්ධයි කියල අදහසක් සමහරස්කොලස්ස එක අදහස්තේන මේක සම්බන්ධ එතර පොඩා එක බලු ධමගුප්ත කටේගේ ත්‍රිපිටකය බැදිනතිබවිත් චෙක්‍රමය ධර්මගුප්තක නිකායි. හමතනක තියෙනවා මේ ධර්මගුප්තකයන් මුල්ලවදියම ඔය කිය කරුණු හපත තව කරුණක් එකතු වුණා විනය කරුණක් කියලා. සමහරට මේ වනට පොක්කරට එකගක් වෙස ගත්ත වෙන්නට. පුළුවන් එකමෙන්දත් පුළුවන් එතකොට මේකෙදී ඔවුන්ගේ ධර්මගුක්තට ්‍රිපිටකයම්මක විනය විනේපිටකය ඔ විනේ පිටකේ කොටස් හතරක් තියෙනවා භික්‍ෂු ප්‍රාතිමෝක්ෂය භික්ෂණී ප්‍රාතිමක්ෂය. ඉට හෙනවා කන්දක තේරවාදින්න සමානයි ඒ කෝත්තර ඒක පරිවාණයට සමාන වියතුද පරිවාර පාලිත් තියෙන් ඒවාගේ ගණනය කිරම්බටත් රන්නේ දවසානයේ මුළල එක එකතු කරලා කරපු එකක්නේ ඒවාගේ බිය හැකි ඉල සූත්‍රපිට කේ ගත්තම මේක බෝදුරට සැරමස්තිවාදීන්ට සමාන නම්ටිකත්වයන දිර්ගාගම මධ්‍ය ආගම ඟට ඒ කෝත්තරාගම සංස්කාාගම නිකායෙනෙකට ආගම කියනවුම් බලවිතා කරන්නේ සුද්‍රකාගම කුද්්‍රක නිකායකනෙකට සංස්පේ ශුද්‍ර කාගම එතමයි ඔවන්ගේ සූත්‍ර පිටකේ බෙදිච්ච ක්‍රමය අභිධනම පිටකේ ප්‍රකණන පොත් හතරක්ති බිල තියවා ඒකේ පහලී වචන ම ගත්ත පොතේ තියෙන ඉන්ග්‍රී ඉග්‍රීසිය එක ිකතින පොත් දෙකක් ඩිෆිකල් ටෙක් කියලා අනගොහා ගැන බැරුණම් මොකක්ද මේ ඒ පාලි හෝ සංකෘත නම අත් එක නොන් ඩිෆිකල් ටෙ ඊට පස්ස දෙක එන්නේ සංග්‍රත සහ සංයුත්ත ො මේ තමයි ඔුන්ගේ අිධරම් පිට එප කරන හැත්කම් පිටකොත් හතරක් කද තියෙනවා මේ සංගර සහ සංයුක්ත පල්ර ගඩින තමයි මේ ධම්ම ගුප්තක නිකායේ ධර්මය බෙඳිල තියෙන හැති එතවට අපි මේ අවසන් කර මහිං සාාසක සහ ධර්ම ගුප්තක දැන් අපේනව සර්වස්තුවාදන්ගේ මිලියගේ කොටසක්ර කාශපියය එකට ස්වර්ෂකාශපය ලෙක් හොඳර ස්වර්ය ස්වර්ෂ කියයන තරුණන් වහන්සේගේ මම අවසානයේද දෙන්නම් මේ නම්බලර්ත සහ ඔවුන්ගේ පැවතෙන ආරය ඔවන්ගේ ඕුන්ගේ හැටියට ආචරය පරපුර කෙසේද කියන එක. එකතුොර ස්වර්ෂ කාශපය නමනුත් සධර්ම වර්ෂක සධර්වර්ශයෙන් ධර්මය වැසි වස්ස වන පින ොඳද ස්ස නක් කියනකට හම් වැසි වස් වනගරක සද්ධර්ම වර්ෂක නිකාලසත් ද ස්වර්ෂක නිකායලෙ ස්වර්ෂක කාශපියය නිකායලෙසත්. ස්වීරිය කළගෙන ස්තවවිර කියන වශයන ඔන්න්න හඳුල දීන තියනවා. ඉතින් සමහර අදහසක් තින මේ කාශපය කාශපියයගේ සවස්තිවාද එකකට ිදිලේනවා මෝ ගොඩක් කියලලාට තේරවාදීන්ට කිට්ටු අදහස් දර නිසාේ මදීම සිින්ද. ඒනිසා මොව ස්ථපිරිය ලෙසත් ස්ථවිරයි ලෙත් යම් කලක හනුල්ලා තිබැති. තේරවාදීට වඩා යම් සමාන ලක්ෂණ දැඩුව සර්වස්තිවාදීන්ට වඩා කියන අදහසක් ඉට පසතර මෝංගේ හැටියට රහතුන්ට ශේනාානය සනුත්පාද ඥානය දෙකම තියෙනවා ඒක සම්බන්ධෙන් වාද තිබිලතිනවා අනිත් නිකායවල කේඥානං අනුපාදෙන් ඥානන් කියනවා. අප ඒවා ඉසල්ලා සම්පූර්ණයෙන් හදාරම නැති නිසා මෙතනද අපිට ඒ සංසන්ධනය කරන්නට අමාරුයි. මේක ඇතරම මේ. නිකාය බේදය හොඳ ලස්සනටම කතා කරන්න පුළුවන් වෙන්නේ තේරවාද මූලි සිද්ධාන්ත කතා කලා අවන්නවාට පස එකක ක සංසන්ධනය කර පුළලවමන ලස්සනට ඊට පස්සේ සංස්කාරයන් හැම කැල්ලිම බිඳන බව මොකද සර්වස්තිවාදීගේ හැටියරමේද. අතී තනාගර දෙකේම දේවල් පවතිනවා හැ හුනොත් කියවාේ යම් බිල්ලි මට වෙනවා නමුතේ ධර්මයෝ යම ආකාරක පව දහ. මෝන්ගේ අදහස් තමයි. ඇතැම් අතීතේ ඇතැම් කොට සිත්‍රිවෙලා තින ඇතමක් නෑ. අරකිවි විපාක ලබාදුන්නු කර්මයෝ නෑ. ලබා නොදුන්නු කර්මයෝ තියෙනවායයි සැලකිය යුතුයි. ඉට පස්සේ විශේසිෙන් අනු උපාදිනෝ ධර්මා කියල කියන පැනාගත උපාදිනෝ ධම්ම තියන අනාගත් ධර්මයක්ක පාදිනෝ දම්ම අතින අනි ධර්මයෝ නෑ. අද දහසකහදල න නිසා සරවස්ති කියයන ඩොක්ටරින් එකෙන්ම මුංකව අතිී තනාගත වර්තමාන තුන්කාලම ධර්ම පවතින සර්වස්තිවාදීකව කාශපියය කිව්වා සියලු අතීතයක් සියලුව නාගතයක් පවතිනවාවෙයි ඇතැම් අතීතෙස ඇතැම නාගත පවතිවා. එනිසා පැහැදිලියම මොවුන් සර්වස්තිවාදීන්ට ය බිදිලා න්ටඔුන්ට සමාන ලක්ෂණ තියෙන ස්කුල් එකක් ලෙස තොරොතුරු අපිට පේනවා. දොන මේ කාශපියයගේ ත්‍රපිටක ඇත්තිබිලතිනවා කාශිය. පිටක ඇ ිො තපිටක ඒ බෝම ික්ෂු පාතිම ෝක්ෂේ භික්ෂ පාතිමක්කේ මන් මෙතන තව දෙකක් එකතු වෙනවා ඒ තමයි කතින කියලා ඔගේ වෙනම පොතත්ති ිලතින මතකා මාතිකා කිය මාතුකා කියන එක එක උගේ බිනය කොටස් පහකින් උත්තේරාත්න කාශිපියය අයගේ මේ විදතුන් සොයාගත්ත තොරතුරු මේගේ පොත්තාද ඇත්තට ොහෝ පොත්. නැතිවෙලා කියන එක තමයි අපිට තැනගන්නට තිය. ඉනිටවාසේ සූත්‍ර පිටිකේ මේ විදිහමයි දීර්ගාගම මධ්‍යමාගම ඒ කෝත්තරාගම සංයුත්තාගම ශුද්‍රකාාගම තියන එක අභිධරන්න පිටකේ යම් වෙනස්කමක් තියෙනවා ඔගේ අභිධන පිටකේ පොඩි වෙනස්කමත්තා සපර්ශ්නක විභංග ප්‍රශ්නක විභංග ැන් ප්‍රශ්න සහිත සප්‍රශ්නක විදභංග ප්‍රන විභංග කියන කොටස් දෙකත් ඒ වගේම සංග්‍රහා තියන කොටසත් ඉඟට ඉ ඉංගිී තවයි නවදීත තියන්නේ කම්පටටබ පොත් ඒ මොකරි පාලිනමක් ඇති සංස්කොතන මක් මේ තමයි කාශපීයන්ගේ ත්‍රපිටකය තිබිච්ච ක්‍රමේ di संरा केसासाौरा කිය निकाय देख. सराति के सासाौरा निकाय देख सහरවම निखा හ संराමसाौरातय තව संංराතිබलाओ सारािक බिलाला सारा ්‍රන්කයගේ සංඛාන්තිකයන්ගේ සෞත්‍රාන්තිකයන් බිඳිලා වගල යස් පාලීතින සංකන්තිකවාද සුත්තන්තිකවාද කියන්නේ මේ සංක්‍රාන්තික සෞත්‍රාතිික නිකාක සමහර පොත්වොල සමහර පුාණ ඔය සංස්කෘත පොත්තොල එකන බෞද්ධ නිකාවල පොත්තොල ඒ දෙකම එකකොට සක්ලිසොත් හඳුන්න්නලා තින සාමාන්‍යයෙන් අපට ඔහන්ගේ ඩොක්රණ එක කලෙස හම්ුවවෙන්නේ එනිසා මේක සාමාන්‍යෙන් පොදේ ඔන් එකම කුලෙකයක් ලෙසමක් එක රවු් කල ති එකම කොලකයක් කිස තමයි උන්ගේ තොරතුර අපට හම්මේ සංක්‍රන්තිකයන්ගේ අපි තුම දැ මේ දෙකක් එකටම පොදුවමන්ගරන්න කතා කරන්න සංක්‍රාන්තිකයන්ගේ ඇති බිච්ච ප්‍රධානම ඩොක්ටරිින් එකක් තමයි එකන්නේ අදහසක් තමයි වාදයක් තමයි භවයෙන් භවයට ස්කන්ධයන් සංක්‍රමණය වෙනොද. අපි දන්නවා තේරවාදය හැටිට කිසි දුස්කන්ධයක් මේ භවයෙන් ඉළඟ භවයට යන්නේ නෑ මේස්කන්දයෝ කහරනකට ගෙන අලුත් ස්කන්දයෝ හටක කොටින්ම අපි කියනවා මේ භවේ අනුසය අ භය අනුසේ අතරත් අලු ෙන අලස අලුතෙන් පට ගත ලිං්‍යාකරන ගරන්න කරනවාගලත් අප පිකිුව. ඒ අනුසේමාව කියලත් අපි කියන්නේ නෑ කිසිදු සකම් දෙයක් සංක්‍රමණය වුණේ නෑ යම් ස්කම්දයක් කටගත්තනම් අලුතෙන් එතැන් පටන් අනුසේ අුසයිනය පට අපරිඥාත ස්කන්දයක් හටගත්තන යම් භවයක එම අපි කියන්න. එතැන් පටන් අනුසයෝ අනුසායනයකන ක්ලේශවට්ටේ අනුසායනය කරනව ස්කම්දයක්. එතකොට. නමුත් මොෝන්ගේ අදහසක්තමයි ස්කන්ධ මාත්‍රයක් භවෙන් භවයට යන ස්කන්ධ මාත්‍රයක් කියන එකෙතිමට අපි ගතොස් කන්දයෝ කියන එක වේදනාස්කන්දය රූපස්කන්ධය වෙනස් ලක්ෂණ තියනවා. සංඥාස්කන්ඩය වෙනස් ලක්ෂණ. සංස්කාරස්කන්දය වෙනස් ලක්ෂණ වි්ඥානස්කන්දය වෙනස් ලක්ෂණ. ලක්ෂණ පහක්තියෙනවානිස්කන්ද පහක්ති වයකෙන. ට මේ කියන්නේ මූලක්ස්තය කියලා කියන එකම ලක්ෂණයකින් ස්කන්ඩ කියන යම් මූලභාාවයක් හොදු ස්වභාවයක් තියෙනවා. ඒ තියන ඒ රස්යක් එකසභාවයක් ඒක භවයෙන් භවයට සංක්‍රමණය වෙනවා කියනෙ කෝුන් අදහස එනිසයි සංකන්තික සංක්‍රාන්තිය කියල ගැන්නේ ඉරු සංක්‍රමණය වෙන මේශරශ මීනරශීය මේ ශරාශියට අවරුදුලපටු ඒවගේ බවයෙන් භවයට මේ මූලස්කන්දයෝ නැත රපස්කන්දය සංක්‍රමය වනා නවේ හමුණොත්හෙම සම්පර්ණ වැරදිී ිින්ඥාස්කන්දය සංකමනවකොත්ම සාති භික්ෂකගේ වැරදි අදහස ශස්ක දෘ්ියය ගත්ව වෙන සාති භික්‍ෂ ැු හමන දුදරාස නේද. මේ බුද් සාාසනයේ බැරච් කෙනෙක්ලෙසයා බැනු එකන සාාසනට කිසිමදයක් ේරුම්ග නැති කෙක්ෙ ැලු ැව. එතකොට එනිසස් කන්දෝ ංක්‍රමණය වෙනවා කියනෙ එක බුද්ධ දේශනාවට සම්පූර්ය මිරුද්දයි. ඔොන් අදහස් කරන්නේ ස්කන්ධයන්ගේ තියන මූල ස්වභාාව ස්කන්ධ කියලා ගතියක් තියෙනවා. මේ ගතිය භවයෙන් භවයට සංක්‍රමණය වෙනවා කෙනෙක් අදහස් කරලා තියෙන. සමහර පොත්තොල දක්වලා තියෙනවා මේ ස්කන්දයෝ, සැබන්ම විනාස වෙන්නේ නිර්වාණ දත්තුවට පැමිණීම කියල තවන අදස්කර එකෙක අදස්ර ඇත්තම මේ කන්ද එකන ත්තම අපි දැන කදකික කොටස සත්තියන ර ලස් භාවය පවතින භාව කියගල ගත්තියෙනවා. ඒක සංක්‍රමණය වෙනවා කිය මොවන්ගේ අදහස. සම්මිතිය කියන නිකායටමම මොවුන් කියනවා මේ ස්කන්දත් නොවිච්ච ආත්මත් නොවිච්චෙක්්‍රා පුද්ගලභාාවයක් සංක්‍රමණය වෙනවා. සංක්‍රාන්තිකයන්ගේ හැටියට ස්කන්ද ස්වභාවයක් සංක්‍රමණ බවයෙන් බවයට. සම්මිතියන්ගේ හැටියට පුද්ගෙන ස්වභාව ආත්මත් නොවිච්ච ස්කණන්දයකුත් නොච්ච එක්තරා පුද්ගෙන ස්වභාවයක් සංක්‍රමණය වෙන. එතකොට තෙරවාදීන්ගේ හැටියටම්ප අ පරණස්කන්දයක් නිසා අලු ස්කන්දයක් අලුතෙන් හට ගන්නවා. පරම්පරාාවශයෙන් සම්බන්ධතාවයක් තියනවා ඒකට ඒ සංක්‍රමණය කෙන අලුත් හට ගනට හේතුව කෙලේස සහ කර්ම ගතිස්භාව ශක්තිීනාදිය හේතු කරගෙන. හිතිේ නිසා මෙතන පැහැදිලියම මූලික සිද්ධාන්ත වශය වෙනස්කමක් තියීම. සමහර්මය සම්මිතියන් සම්මිතියන් හෙට කතාගනවා ඒකටිය බෞද්ධ නොවන අබෞද්ධ නැතන් අ ශස්පත දෘෂ්චියයට වැටිච්ච අ්‍යයන් චීර්තක ගනයට දපු කොට සමහරුත් සරකරද බ සම්මිතිය කිය. මේ සංකාන්තික කියන අදහස් කරන්නේ පුද්ගලවාදයක් නෙවයි ස්කණ්ඩ සංක්‍රමණය විච්ච බවක් ස්කඳවල මුල්ස්භාවය සංක්‍රමණය විච්ච බවක් ඔුන් සලකලා තියෙනවා. එතකොට මේ සංක්‍රාන්තිිකවාදී නැත සෞත්‍රාන්තිිකයන් ආරම්භ වන්නේ කුමාර ලබ්ද කියන ස්වාමීන් වහන්සේ මුල් කරග එක සෞත්‍රාන්තිකයන් සම්බන්ධය කියන්නේ සෞත්‍රාන්තිකන්ඇයට මි වෙනවා සමහරුන් හැට මේ එක දෙක් සමහරු ඇිට මේක එකක් සෞත්‍රාන්තිකයන්ගේ ආරම්භකයා ආරමණෙන් කුමාර ලබ්ද ස්වාම ව ස්තවල් උනාහසේ ගැන විශේෂය සඳහන් කරනවා දවසට දවසකට ගැ තිබුණේ වචන තිස්ති දහක් කතා කරන්න පුළුවන් වචන් තිස්දහක් ලියන්නයට පුළුවන් අන්ද නැ අපි කොච්චර කරතාග ඳ කියලා දවසකට මේ ඒතරං විශේෂ දක්ෂ ස්වාමීන් වහන්සේ කෙනෙක්්‍රස්තමයි උන්හන්සේව හඳුල්ලා ති උහන්සේ තක්ෂශිලා කියන ප්‍රදේශය තමයි උපත්වය ලැබවා කියලා දැක්වෙන්නේ එදි මේ කුමාර ලබ්ද ස්වාමීන් වහන්සේගේ දක්ෂතාවය දැකපු රදග කබන්ද දේශනත සිරිකෝල් දේශය රජරෝ ොද කරන්නේ තක්ෂශලාව ආක්‍රමණය කරලා කුමාර ලබ්ද ස්වාමීන් වහන්සේ ආරගෙන නවා එතරම් වටින පුද්ගලි ආක්‍රමණය කරලා ටක් ප්‍රදේයයක් වකිිනා ස්වාමන්හසේ අරගෙනනවා. අලගෙන ඇවිල්ල මන්ගේ පුරාණ ජමාලිගාව විහාර අබ්භවට පත් කල්ලා උන්හසේ පදිංචි කරවනවකස නහනත්වය. එරෝට ඉට පස්සේ මෙතුමා ආන්ද්‍ර පසුකාලන ආන්්‍රාප්‍රදේශයට වැඩම කරලා දවාර්තාාරක කියන විසේ ග්‍රන්ථය නිර්මාණය කරා කියලත් ඒ ප්‍රතේ පොත්පත්වල දැක්වෙනවා. එනිසා මේ සෞත්‍රාන්තිකයන් කියනය හිවන්සාන් ස්වාමින්න් වහන්සේ ඉන්දියාවට වඩි නොකොට විශේෂයෙන්ම ඉන්දියාව ප්‍රධානම කොලක හතර බෞද්ධ කලක අතර තමයි වයිභාෂිකයන් වයිභාෂිකයන් කැන කවුද සර්වස්තිවාදී. විභාෂාකයෙන් අටවාලී පොයනි වයිභාෂිකයන් පලවෙනි කොටස. ඉට පසේ මාධ්‍යමිකයන් මාධමිකයන් කෙන බුද්ධවර්ෂ පන්සිය ගනම් වලද ආරම්භවෙච්ච අභිශේෂයෙන් නාගරුජණයන් වහන්සේගේ අ මාධ්‍යමික දර්ශනය මේකර මාධ්‍යමකන්ටසේ ිස්තුව බුද්ධවර්ෂටවැනිීවසේ අරම්භච් කෞද යෝග හච්චාර දර්සනය. විඤ්ඥාන මාත්‍රය විඤඥානය පමණයි පවතින්නේ කියන දර්සනය මාධ්‍යමකයගේ හැිය සමහර වර්ථකතනය කරන කිසිවක් ප්‍රමාරත වශයෙන් විද්‍යිමාන වන්නේ නැහැ කියන අදහස. ඉළඟට සෞත්‍රාන්තිිකයන් මේ සෞත්‍රාන්තිකල ප්‍රබල බවට පත්වෙනවා ඉන්දියාවේ එක කාලකද. ඉනිසා විශේෂයෙන්ම සර්වස්තිවාදීන් වගේ විශේෂ කූලකයක් දෙෙස න්නට පුුවන් ඉඩ පස්සේ ඔවුන්ගේ අදහස්සවෙලා තියෙනොද අපිදා කතා කරයියේඒ සර්වස්තිවාදීන්ගේ ප්‍රධහන ධර්ම පහයින් චිත්තය චෛතසිකය නේද රූපය චිත්ත විප්‍රයොක්ත ධර්ම සහ අසංස්කෘතය සි එකයි චෛතසික හතලස් හයයි චිත්‍ර චිත්ත විප්‍රයොක්ත ධර්ම දා හතරයි රූප එකොළහයි අසංකත තුනයි ඔක්කොම සියල්ලම හැත්ත පහක් වේවා ධර්ම හත්ත පහක් ව හස ධර්මති මේ සෞත්‍ර අන්තිකයන් ැ බලන්න සර්වස්තිවවාදන කින් බිදිලවෙ පතික්ේයපරනවා සර්වස්ථතිවාදීන්ගේ චිත්තවි ප්‍රක්ධරමට ඔවුන් කියනව එෙම ධර්මයක් තිබින්න්න බැහැ එහෙම ධර්මයක් නැහැ කියලා ඔවුන් ප්‍රතික්ෂේප කරා කියලා දක්ව. ඒවාගේ මේ සෞත්‍රාන්තිකයන්ගේ නමින්ම පේනවා මොවුන් පැහැදිලියම ධර්මය විස්තර කරන්නේ සූත්‍ර අනුසාරෙන්. අවිධර්මය පදනං කරගෙන නෙවෙයි. එනිසාමයි සෞත්‍රාන්තිකය නමත් ඔවුන්ට ඒද අදගානුවත් සමහරගෙනෙක් න්නවා ප්‍රිය කරනවා රචි කරනවා සූත්‍ර අනුසාරෙන් ධර්මය විසර කරන්නත්. විසේසින් තේරවාදීන් සම්බන්ධෙන් ගත්තම තේරවාදීන්ගේ ධර්මබියෝරණේ. මූලික පදනම් වැට ලතියෙන්නේ. අිධර්මය කියන විසේ පදනංකරගෙන අිධර්මය පදනං කරගෙන තමයි ඔවු සත්‍ර තරවාද සූත්‍ර විරණය කරන අිධර්මය පදනං කරගෙන තමයි ධර්ම මාර්ගය භාවනා මාර්ගය විස්තර කරන එනිසා අවිධර්මය කියනෙක් මූලික හරය ලෙසගන්නට පුළුවන් ධර්ම විවරණ වලදී ඒගේම සර්වස්තිවාදීන්ගේ ගත්තනවත් අිධර්මයට ඉතා විාල තනක් ලබාීලතිය ඒව අපිට පේන ඇති කාශපය ධර්ම ගුක්ත්‍රකාදී නිකාවත් අිධරමිට බිලතිී. එද මේ සෞත්‍රාන්තිකයන් විශේෂෙන්ම අවිධර්මයට වඩා සූත්‍ර වලටින් ධර්ම විස්සර කරන්න දහෙලමිච්ච කොටසසා ධර්ම විස්තර කන පිච කොටස. අදවනත් සමහර පිරි තේරවාද තිිපිටක එකත් කියනට පේ සමහරගත්තම දැන් කාලය නකට මිත්‍රපිට වල වෙනස්කංග නද සූත්‍රය අිනිශ්කම සූත්‍රය. මහා ප්‍රඥා පාරමිතා සූත්‍රය මෙගේ සූත්‍ර තියෙන. ඒ තරවාද තිපිටක නැති සූත්‍ර ඒවා පසුකාලයීනවද මුළිදංාවද කියන එක වෙනම කතාව. ඒවට ඒ ප ්‍රිපිටක නෑ එතකොටත් මේ තියන්නේ තෙරවාදී ත්‍රපිටක අතරම කියනවා. මෙ දන තරවාද ත්‍රපිට තරවාදී විසි අනුගමනය කරපු සංරක්ෂණය කරපු ආරක්ෂණය කරපු ත්‍රිපිටකේ.ඒ තෙරවාද ත්‍රිපිටකය සමහර කෙනෙක් තේරවාද තිපිට ග්‍රන්ථ අභිධරමයෙන් තොරව සූත්‍රය මත පදනම් වෙලා විතරක් විස්්සර කරන්න අද පෙළමෙනවාට. මෙම ප මක්තියනවාම සෞත්‍රහන්තිිකෝ ඒේකාලය කරලදදින හෙම දෙය ඔවුනුත් ධර්මය බුදුරාසගේ ධරමය සූත්‍රවලින් විතරක් විස්සර කරගත්ත යුතු කියන අදහසේ හිටපු පිරිිසක් සෞත්‍රාන්තිකය. ජවසේ තර්වස්තිවාදීෙන් කිව්වවාගේ අතීතය ස අනාගතය නැහැ කියන තැන. මොවුන් සර්වස්තිවාදීගේ මිදිරතිය නතොර ඔවුන් කියනව නෑ එක එහෙම වඩ බැහැ. එම අතීතේ ස අනාගතය දෙයක් කියලා නැහැ කියලා මුන්හන්සේලා තරකරටම කුමාරලබදු වාන්හසෙන් අප අදහස් වන්නට වහස නුවන ැල ුණහසතයෙන් නැ හෙමදයක් වන්නට බැහැ. ඒ නිසා වැරදීකෙන් අදහස වහන්සේ ඒවාගේ මේ සෞත්‍රාන්තිකන් ඉතාම විසේ සශයික්ෂණවාදයට ක්ෂණවාදයට තේරවාදීින්ටත් තියන එක කතාමනි ෂණිකවාදී තෙරවාදිනත් සිිත්තක්ෂණය කතා කරනවා රූප කලාපේ ඉපදීම් බිඳීම කතා මේ සෞත්‍රාන්තිික ඉත් වඩා හට හිල්ලවන් කියනවා කිසිව ධර්මයක ස්තිතියක්නෑ. ඒරවාද හැන ස්තිතිය තියෙනවා මේ සිතක සිතිියයක් තියෙනවා රූපේක ස්තිිතියක් තියෙන සිතේස්ති සම්බන්න්නේය වාදන තේරවාදයට. හො කියන්න තාම මේක ඉතාමශෂණිකව බඳෙන ධර්මයක් ඒ නිසා ස්තිති ධර්මයක් ලෝකී පවතින් නැහැ කියෙක ඕවන්ග ඒවගේම සෞත්‍රාන්තිකයන් දරමපු තවදාසක් සමයි කිසිම විදිගින් ප්‍ර්‍යක්ෂ අපිට මේ දෝකයේ දැනගන්නට බෑ හේතුව යම් ධර්මයක් ගැන දකිනකොට. හිත අසුවෙන කොටම ඒ ධර්මය බිඳනවා. ඊට පස්සේ අප එක තේරුම්ගන්න කොටේ ධර්මය බිඳල ඉවර. එතකොට අර සිතේ ඇති වෙච්ච චායාආමාත්‍රය යනුවතමයි තරුම්ගන්න එහම නැතුව. ැබම ප්‍ර්‍යයක්ක්ෂව ම අපි ලෝකය ගකිනවා කියලක් නැහැක එනක ඔුන්ගේ අදහසක් වෙලාද. එකන සිතට යම් ධර්මයක් තියනකොට එක සිටන් දැනගන්නවය වෙලාම ඒ ඉක්මට නිරුද්ධ වෙලා යනවා. ඉට පස්ස අපි ම් තේරුම්ගන්නන්නේ එක දැනගෙන ටික් වෙලා යඳපේ ඒ දැනගඩ කොට අර ධර්මය නිරුද්ධයි. අර මුල් සිතේ ඡයාවක් ඇති වුණනේ ඒ ඡායා වනුසාරයෙන් තමයි දැනීම සිද්ධ වන්නේ පසු පසු සිෙත්වොලින් ඒ නිසා. දාව පක් ක්ෂ දන ගත ොහැක කියරද තෙරවාද කමය ගත්තත් රපය කරමුණු කරනකොට මේ චිත්තවීතියක් යනව පච්චුපන්න රපය අමුණු කරගෙන ඊට පස දෙවැනිවීති යනකොට රූපය නෑ දැකපු අරමුණ අනුසාරයෙන් තමයි අපඒ රූපය තේරුන්ගන්න. ඉතින් තෙරවාද කමයෙන් ගත්තත් ඒ විදිහේ දර්ශනයක් තමයි තියෙන්නේ එක ගැම්ඹුරු අවබෝධයක් කිලරීම පච්චුපන්න රූපයක් කරමුණු කරගෙන ි නොදධ රෙන් අරමුණක් ගැනීමක් තියෙනවස්ථාව තියනවාමවථා තියනවාතුට ඒක ද කෙලින්ිම කියෙනවා මේ තියනෙකම අරමුණු කමින් යනවස්ථාව ගැන හම අප ඇසන් රපය දැකල කනින් සදධයක් කහල හම යනකොට ඒ ධර්මය ගැන තේරුක් ඇතිකර ගන්නවවානන් ඒ වෙලා විදී ධර්මය නැමල දැක්පුදර්මක ධර්මය නිරුද්ධ වෙලා ගිහිලා ඉතින්ඒනිසා ඒක යම් සමානත්වයක් මේ සෞත්‍රාන්තිකයන්ගම අදහසේ සමානත්වයක් තේරවාද ොක්රේන් එකග යම් ි ියකට ඉඩබස්ස මේ සෞත්‍රාන්තිකයන් සර්වස්තිවාදීන්ගෙන් විදිිය ආබර්දින හොම සාධකයක් තමයි චිත්ත චයික ධර්ම ගත් මේ සෞත්‍රාන්තිකයන් අර තිබිල න තතවකුලක ඔවුන් අතරත් බෙදී මැවිල්ලති සෞත්‍රාන්තිකයන් අර දැන් අපි ගත්තත් සර්වස්තිවාදයෙන් ෙවා චිත්ත චයිසික රූප චිත්ත විප්‍රරයොක් ධර්මහාහ සංකර. හි මේකෙදී ඔවුන් චිත්තය සහ චෛ ිත් චෛත චෛත්‍යය චෛත චේතසික කියන චයිත කියන ධර්මගත්තම ත චතසික යිතසික කර්තියක් කිව්වා සිත පවතිනවා සිත පවතිනවා චෛතසික කිසිවක් නෑ කිය අදහස් කරපුු සහර සෞත්‍රරාතියකක්. සිත පවතිනවා චෛයිසික තුළක් විතරක් පවතිනවා කිය ප. සිත පවතිනවා චෛසික හතර මේක වේදන සංඥා චේතනනා කියනතු සිත පවතිනවා චයිසික දහයක්. ක හතරක් පවද සර්වාස්තිවාදී චයිසික හතරි හම පිගත පිසිඳල. නිසා මේ සෞත්‍රාන්ික කියන අතර මාත්‍රතිබිල තියෙනවා මේ එක වෙනවෙනම සෞත්‍රාන්තිික අනුකුලක වසය තෞත්්‍රාන්තිකයන්ගේ අනුකොලකත් තිබි්චි බව තෙරු ගැනට පුළවාම ඉ නිසා ඒගේ මොුන් එකර බුදුරු කීවදන පහල හැ වත් මහිත නා ලෝකවල ගැම කියන්නේ ඒ අදහසත් දරපු නිකාය නිසා මේ තමයි සෞත්‍රාන්තිකයන් නැත්තන් සංක්‍රාන්තිකයන් සම්බන්ධයෙන් අපට කියන්නට තිය එතු මේ අනුව මේ තමයි තේරවාදයන්ගේ පලවෙනි කුලකය ගැන අපිට එන්න තුොරුතෘටික අප හටවස්සේදී ්‍යස්ත්‍රීපුත්‍රයේ ධර්මෝත්තරය බද්‍රයාණනික සන්නාගරික සස් සම්මිතිය කියන කුල ගැන කතා කරලා මේ ඉතිහාස කතාව අන්‍ය නිකාය සම්බන්ධයෙන්න්ති ඉතිහාස කතාව අවසන් කරනවා ඊළඟට එද හෙටම අපි ජම්ප්‍රමාණයකට ස්ත විරවාදීීම සම්බන්ධයෙන් තේරවාදින් සම්බධෙන් ආරම් ේ එනවා තුල ර්ම සංගායනාව එං වෙච් ධර්ම ප්‍රචාරණය ලංකාවට පැමිණීම සහ ස්තවිරවාදේ දකුණ ඉන්දියාව තුළ පැවති්චාකාරය අදී කතාබහ කරලා අපි පිවිසෙනවා පෙලාටවා ටිකාව සම්බන්ධෙන් කතාහ කරද ඒ කරු කතාහ කරලා අපි දවීපක පාඩම් ලාව අවසන් කරවා ඉති යනුවේ තමයි අල්දවස ට කතාගරන දිී අපි කතාාගක් මහි සසාසක ගැන කතාලා ධර්මගුපතකයන් ගැන කාශපියන් ගැන සංක්‍රන්තිකයන් සහ සෞත්‍රාන්තිකයන් සම්බන්ධසාකචා තරන්නට ඉති මේ විදියට තමයි ඉතිහාසය ගැන සඳහන් වන්නේ බුදුරන්හන්සේගේ එක මශ්‍රාවක සඟ පිරිස කාලයක් කියැනකොට අසෝකදිරාජයගේ කාලයන කොට මේ මටමටම බෙදිලා ගහි ල මේ තවත් ඉස්තරහට බෙදිලා සමහර නිකායන් තියනවා මේ ඉන්ස්ක්‍රිපසල් විතරක් කිය නන්තියන නිකා සුසු නිකායන් වශයෙන් පෞවතින්න ැ. ඉතින්ඒ කාලේ අද වගේ තාක්ෂණික දියුණු නැති නිසා ඒවගේ බොහෝ ගුරකුල සැබයින්ම පවතින නැතති ඒ ගුරුල පවතින් ට හේතු වශයෙන් ගත්තම්ම විශේෂමකත් තමයි මේ ගමනාගමන පහසුකන් නැතිවීම සහ ඒ ප්‍රදේශවල තිබික්්ච බසාමාජීය පාරිසරික ලක්ෂනත් හේතු වෙලා තියනවා මේ දේව සඳහා ඉටපස සිවරේ සිවරුවවල පාට සිවරවල ස් භාවය මේවා පව පසු කාලයදි වෙනස් වෙලා බුදුරාන් වහන්සගේ ශ්‍රාාවක සංගයා නානා ක්‍රමෝලට ජීවත්තෙන්න්නට සික්ෂාපධනුගමනය කරන්නට ධර්මය විවරණය කරන්නට නිවන විවරණය කරන්නට පසුභා විවරණය කරන්නට ගීහි අඩු පපදෙශ ලබාදීමට ගැලමෙනවා ගී අන්වාසාකර සමග සම්බන්තාපවත්වීමත් ඒ ප්‍රදේශවල වෙනස් වෙන සමහර නිකායන් ගිහිියන්නෙක් ඉතාම කුළු පග ඉතවත් සම්බන්ධතාප පොත්තනවා සමහරය බහෝ දුරස්ත සම්න්තාප පොත්තනවා ොනාස්ටික් පත්ත එක ප්‍රක්ටිස් එකට පුහුන්ුවට බරවෙනවා මේයාආදී ලෙසර නානා විදිහේ විවිධත්වයක් ශ්‍රාවක සං්‍යාතර ඇතිවෙනවා කාලයත් ජානකොට. තියනිසා ඒක තමයි ප විශේෂ මිර දිස් තේරුම් ගති යුදත්තේ. එතකොට අයි මම මොලේඉඳලාම තෙරවාදී තෙරවාදින් කි අර්ථකපනය කරන්නට හේතුව බුදුරාණන් වහන්සේගේ ධර්මය මේආකාරයට බිස්තර වෙච්ච තවත් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා බුදුරාන් වහන්සේගින් සංගයාගේම පැවතෙන ඒ භික්‍ෂුම් පරපුරුවල් හිටිය බව අප තේරුම් තයුතු තු තෙරවාද යනු ඒ පරපුරේ තියෙන එක්තරාකුලකයක් ඒක තමයි ලංකාවට විල්ලා මේ වෙනකොට අපි අධ්‍යනය කරමින් පුහුණුවට ලක් කර තිනිසා නෝදේශන අවසම් කරනවා ප්‍රශ්නහන්නට අවස්ථාව ලබද තෙරුවන් සරණයි සිල්ල දෙනාටම ඒහන්දැ සිල්ල දෙනාටම ස්වාමීන් වහන්සේගේෙන් දහම් ගැටලු විමසීමේ අවස්ථාව දලුවන් සරණයි ස්වාමීන් වහන්ස ප්‍රශ්න දෙකක් මට තියනවා පළමමෙන් එක තමයි දැන් අපේ ලංකාවෙතිී නොයි සියන් නිකායි රාමණ්‍ය නිකායි කියනවා ඔය උකොමල්ල තේරවාද තේරවාදද කියන එක De Denya dan- suami manusia tapi dit tapi manusia sedang jiwa කොම නැහනතකයි ති මොමොනමොන වර්ගතද කියන තමන් ති ස කියමයි පතවයිම් ම ර වෙනමිටම ධම කම බ අනුගමර පස දෙව එක ගත්තම මේ අනුබන්ධකීති කියද හතරයින පලවින්න අන හතරයි. මේක සම්බන්ධයෙන් තියනව විධ ක්‍රම මෝක විස්තරන්න වෙන කමයකට. ඒක සම්බන්ධයෙන් පොත්පත්වල ලිය වෙලා තියනවා ක්‍රම කිහිපේකට. ක්‍රම ක්‍රහිපයකට විදී වෙලාතිය. ඉේ නිසා උදාහරණයකට චකුත් දවාරිවීතිය මනෝත් දවාරික වීතිය ඒක එටබස් රිපීට්නවා බොහෝ වෙලාවත් කියීළඟට සමුදායක් ග්‍රාහික වීතිය. ඊළඟට සංකාානක් ග්‍රාහක වීතිය ද ලෙසට මේක වෙන ක්‍රමෝල්ටක් විස්තර වෙනවාර ඉ එනිසා කෙසේ නමුත් බීතියක් වම චිත ීති කාන්ඩේද කතා කරන්න. චීතය චම්ිදයක් දැගන්න කොට ම්විදිකට චිත්ත ීතියක් ගන් කරලා මනොත්දවාරි ීවිතිික් ිහිල්ල තමයිඒේ තේරුම් ගෙන ඊළංඟට අර්ථසාධක මොනහරි කර්මයක් වෙනවනම් වෙනෝම කියනෙන වෙයි වෙනවන ඒ සිද්ධ වෙන්නේ යම් කිසි බීති ගන්න ියහාාට පස්ස කියෙක තමයි සාමානය අපි කතා කරන්න. නි එකකතමයි තෙරවාද ක්‍රමය තෙරවාද ක්‍රමයට සමාන එකක් වෙන නිකායක තිබුණ කියලා ගැටුවක් නෑ එහම ගැටලුවක්නේ තේරවාදී නයක්‍රමයෙන් යම් කිසි කොටසක්න තවත් නිකායක තිබුණා කියන එක විය හැකි දෙයක්. නිසා එහම එකක් වඋනාා කිය අපි සෞත්‍රාන්තිික වෙනව අපි සංක්‍රාන්තික වෙනවත් නමයි තෙරවාදීන්ට වෙන අයිඩචි යඇතේ ඒක හැටියට ය ම කිවවා ීතියක් ගිල් අුබන්ද වි දිරික ිල් තේරුම්න්රගෙන ර්ථසාධකජනදී පහල වෙලා. ධර්මය තේරුම් ගන්න මම කිවේ මේ සෞත්‍රාන්තිකයන්ගේ විස්තරය තිරි ටික සමාන එක ඔුන්ගේ ඇටියටත් ඕ අරමුණක් දැනගත්තා ඊඩ පස්සේ අරුණ රුද්ධ වනා අරමුණ සම්බන්ධයෙන් පසුව සිත්හට ගන්නවා ඒවා තේරුම් ගන්නේ අර පලවෙනි සිත්වලින් තේරුම් ගත්ත ඇති අර්මුණ සම්බන්ධයෙන් ඇතිකර ගත්ත අදහස් නතන් යාචායා වනු තයි ඔවු පස සිත්වලින් පසුත්ලින් එක තේරුම් ගන්න කිය එකයි සෞත්‍රාතිකන් අදහස පත් වෙලා එහමයක් මඒක විස්ස කරන්න ඒ කියන්න අවත්‍රාන්තිික වනා කියේ තේරවාදීන්ගේ විවරන තයට කිට්ව එක. හමයි කියන්න. තේරවාදී ග තට ට්වේ නි සමහරහස්තයන පුලුව හමෝටම් පොදු සමාන දහස්ටක තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර. ඉට පසේ බුදුරජාණන් වහන්ේ දම්දිවපන්න ඉට පස් හම හමනි කායම් පිළිග. සදම බ. ඉට පස්සේ බුදුරජාණන් වහන්සේ මොනවද. පටි සෞපාදයක් දේශනා කර චතුරාල සතවයක් දේශනා කර දෙව එක් විසින් මේ මැව්වෙන කර්මකරොත්ඒ කරපු කෙනාට විපාක හම්බුවෙනවා. ඒ මේව තමයි මේ හැත් හම නිකා පොදු ධර්මතා තිබිලතිය බෞද්ධ කිය එක.කා කිසිම බෞද්ධ නිකායක් දේව නිර්මාණවාදය කතා කරේන. මරණින්මත්තේ උච්චේ දේ කතා කරේන. ශාස්වතය කතා කරේනෑ. එතුේ නිසා මේ හැම නිකායක්ම මේ විදිහට ලක්ෂණ තියෙන එනිසා මම කිව්වේ තේරවාදීන්ගේ චිත්තවී තිසිත වැඩකරන්නේ ක්‍රමයට සමාන ලක්ෂණ සෞත්‍රාන්තික දේශාව තියෙන මද නිසාන තේගසාග සසා අවසර ස්වවිනාංස ඔය කාල පරාසේදී වෙනත් රූකයේ වෙන කටවල්ලන ඔය ඔයවාගේ බෙදි ලගියා ඉති නැද්ද එක වෙන ආගම්ද නැනෑ ස්වවිනාංශ දැ බුද්ධාග මේ මඒ කොටස් බෙදිිබෙදී ගියායකනේ උවහන්සේ සතදා කල ඒවැෑගි කියල ෙදුම් නැද්දෙම නැන බෙදීම් ගොඩ තියෙන්නේ මෙ ඉන්දියාවෙන ඉන්දියාවයි ඉන්දියාව ඒකා ඕ ඊට පස්ස දැන් චීනය චීන පැත්තට ගියාට පසේ ඒවලත් බෙදෙනවා පීට පසේ ය එකන හැටි තමයි යන ඇන තර බදෙනවා එ ගත්මිල තියෙන ගිය ගියත බෙදීමට මිල තියනවා ලංකාවට ආමත් ඉර පස්සේ බෙදෙනවාන අභේකිරරි සහ මහා විහාර කියර කලර ඉරවාස හා අබේගිරිකයන් කවරේ මයිකයක්ක් ඔොන් කරගෙන අභේගිරිකයන් පස්සේ වයිතුල්්‍යවාගේ පිළි ගන්නවා තු වා පි තුලවා ද රක්ේ තත් ගොඩක් ය අනිත් නිකාවල දවල් ඉගනගන්න පුුවන්ගන්න අබේකිරි ඇතුලේ ඒකනක විශ්වවිද්‍යාලයක් බන්දු යබේකිර නාන් අදහ ඉදිරිපත් ඉගනගන්න පුළුවන් තැක්වන නිසා ගොඩාක් විදේශී ආකර්ශණය තිබිචි නත් බේ දීරක එතොට ඒවගේ ඉතින් දැන් බුරුම හැබැයි අපි අහල නැහැ බුරුමෙදයේ ොකු බෙදීම කාවය නමුත් ඔය විනේකරන සම්බන්ධය ෙද මිලන චප්පට කියරවාන් හස ුන් හසක ම. බට මතක් වෙන්නේ උනේ පාලන ඥාන නා කොමර එක සංසකර ලංකාවටේ ලංකාව විනේගෙනගෙන වින අනුගමනය කරලා ඉට පස්සේ බුරුමට ගිහිල්ලා පොඩ්ඩක් අනිත් අයක මිස්ට වෙන්නැතු වෙනම මාසයකරු බවක් තිබි ඒකට වෙනම කුලක්කයක් දෙෙස හැදිලති හිදේ වගේ මේ මේ බෙදෙනවා කියන එක අනිත් කෙනට වඩ වෙනස්වෙනකොට තනියීමම ජීවත්වෙනවා න කැමති බව මන්ගේ අදහසම දරන්නට කැමති බව එක මනුස ලක්ෂණයම එමයි දකින්නේ ගැන මනුසයගේ ලක්ෂණ ඇතමයි ගුපෙන බව හැබැයි සහර මනුස්ුන්ගේ තියෙන වෙන සදහස් දරක් ඉන්නවන වෙනස්ෙ මට තේරෙන වාන මතරුන් ත්මක වෙනස්දියක්නම් යයාගේ අදහස ප්‍රචරය කරින් ප්‍රබල කටියගන හමනේ ති කර අදහස ප්‍රකාශ කන්න පුළුවන් ආකාර්ශණයක් තියනෙන දක්ෂතාවයක් තියෙන කෙනෙක්ුුණාව ඔහු අදහස ප්‍රකාශ කරලා ය අනුගාමික පිරිසක් හැනවා කියක සාමාන්‍ය සවභාාව බසඒක හ අනිත්තකනට යටමන්නතු විදිරම අදහස දරන්න්නවාක නික එක මනුස ගතිය අකර ගරප් හැදනොිය. ඉතින්ඒඒඒ ලක්ෂණය තිබ තියෙනවා අපේ හැමත් ගොඩා කාලව එක තිබ අදකාලත් එක අපිට දකින්නට පුළල අද කාලෙත් එක දකින්නට පුළුව. ඉතින් ඒ ලක්ෂනයම ඉතින් අද ෝෂ මඩිය තියෙන විද්‍යුත් මාධ්‍ය තියන කොට ගොඩා කලාට ඔුනුන් කතා කරන්න දේව අදහස පිට කනක තේරුම් රගෙන එක අදහස ගන්නට පහසුයි ඒ කාලෙමනවේනි ගියොත්හෙම අපි නෝරට ගියා කියලා කොළම ඉඳලා ඉතින්ගොච්චර දස් ගානක් යැන ගමනද්ද දිහෙම දේසියෙන් එන්න කෙනෙක් සම්ප්‍රෂණයක් සම්ම එකක්වෙෙනෙ නෑ ඒකත්ී කියන එක මොකක්දන්න කාලයක් ගී ලහම්බුන්නේ හිදේ වගේ කාලෙන්කාට හැදිනද උදාහරමයක මංඒ එක විස්සර කර ලංකා විස්සර කර හොඩ ලංකාවගෙන මේ ලංකා බුද්හම ගැන දැන් සිතුල් පව්ව කියර කියන්නේ දහත්න් වහසේ වැඩ තනක් නිසන බුද්ගෝවාස කතා පරොත්තුලට හම් හැබැයි සාරත්්‍ය ධීපන ආචරයෙන් වහන්සේ ටීකාව ියනකොට සංරජ වහන්ස්වාන්හසරපුත සංරාජ වහන්ස කියනවා මේ මහාවිහාර වාසීනං වාචනනාමග නිස්සේ තන්ඒ වචනෙමනේ මහා විහාර වාසීන්ගේ පවාාචනාමාර්ග නිශ්‍රය කරගෙන තම අටුවාාවල ලුව කියලා මුද බුද් ගෝසවාමන්හස කැන මහා විහාර වාසයගෙනෙ එ බුද්ධ ගෝසවාවිහස කරන්නේ ඉන්දියාවේ මහන වෙච්ච වාන්හස කෙනෙ උන්හසේ ගුරුවෝරය තමයි කියලා කියන්නේ අහාවල් තැන මහා විහාරය කියල ගත්තියෙනනවා නමුත් එඒ මහා විහාරයට එකනේ සම්ප්‍රදායට සම්බන්ධයි. තේරවාද කොඩ කේයි උන්හසේ තෙරවාදී මයි තෙරවාද අතර ඉන්දයාාව ිටම තේරවාදන ලංකාවටපු තෙරවාද. දකුණ ඉන්දයාාව ටපු තේරවාදීම උතුර ඉන්දියාවේ ගයාශීෂය තේරවාදන්නේ. එතකොටට කතා පරෝත්තිය හැටියට උන්හසේ අපි ගාශීර්ෂහිටය කියල එතකොට ඒහරි ගෝසගමඉපදිලා ප්‍රදේශේ හිටියයන? එදර උන්හන්සේගේ ගුරෝරයකයෙන් අන්න මහා හාරයකට විශේෂ විහාරයක් තියෙනවා ඒකට ගිහිල්ලා මොකද උන්නහන්සේ උත්සාහවත් වෙනවා දම්ම සංගනයට අටුවාවක්ලියන උන්හන්සේ උහස තනිමටාවල දම්ම සංඟනයට හර එදා බුදු ගොසල දියම තනි මටුවා ඊට පස්ස උන්හේ තව අටවාක් කියනටගන්න මට මක චත්තු ානවාර අටුවාදුක ියන පට එතකොට තම ගරය කිය නිෙරවත සහන්හන්සේ කොම කරන්න එපා අන්න තියෙනවා මේ අටවාර්ටික සම්රක්ෂණය වෙලා ලංකාවල් අනික්තැන්වට ගේීපු අටවා නැති වෙලාතියෙන් නිසා මහා විහාරයට ගිහිල්ලා ඒක ඉගෙනගෙන එක ලියන්න කියල කියනයිකම වන්හසි ලංකාවටන ඇවිල් ඉගෙන ගන්නවා. එදර උනාසිකි නො මහාවිහාර වාාචනාමාර්ග ස්ශ්‍රය කරගෙනම ිියන්න කියකිල කියීම එතකොට සාරත ජීපනයේ ආචර වහසාාරපපුත සංගරාජශාන්ස කියන එඒ මහා විහාර භාචනාව කියල විශේෂ කරේ මොකද අභයගිරික ආදී විහාර වලින් වෙන් කොට දක්වන්න. එතු වඋහස කියන අභය ගිරිය චිත්තල පබ්බත සිතුල් පවුව ආදී අනි වෙනත් මත දරපු නිකාය කොලින් මෙන් කොට දක්වන්න දැන් සිතුල් පව්ව කියෙ එක කතා පොති රහ වහස පිපුතරක් නමුත් පොනරුවේදී යුගයේ වෙන කොට සංගරාජ වහන්සක න සිතුල් පහුව කියලා ගියන්නේ මහා විහාර වඩා වෙනස් මත දරපු තන ? යගෙරිය කියල න මි තලය චේති ගිරිය කියෙන මහසෙන් රජුරෝ මහාවිහාරයට බාදා කරපු කාලෙදී උන්දුවැපපුරුව කියලකනවා ඒවෙලා වෙද චේත ගිරිය අබේගිරි වාසසිගගේල අල් ගන්න තැන් පටන් චේත ගකිරි අභේගකිරිර වෙන හ හද රත වන්සේ අපපු තැන එක අබේගිරික විහාරයක් බවට පත්න එක බල ඇල්ුව කිය ඉදින් රජරුව ඊළඟටතාාපුර රජුරුව තිවත් කන උන්ස චග ලති සබදය හනෝමයික කොන්ලා ඉතවස්සේ සිතුල් පව්ව කියන එකත් අපිට සාරතධීපන ටිකා වෙන ොරතුර හැටියට ඉතිහාසමය තොරොර ලක්කෙස ඒක උනාහසේ දේශනා කරනවා ඒවෙන කොට දි සංගේසාමාග්‍රය වෙලා ඉවරයි පරාක්‍රම බහුගේ ඒ වෙනකොට බද්ගෝ උනාහස කියනක සිතුල් පවවා කියන එකත් වෙනම වෙන අදහස්තරප තනම් බවට පත්තුල දේනිසා ඒක සහ බේගිරකෝ හිලාල්ලගත්ත නැත්තන් එතම ව නිකාය ඇති වුනාද අප දාන්නේන ොතුර. ද නිසා මේක සාමාන්‍ය දෙයක් ලෝක තරවන්සරණයි ස්වාමන් වවහන්ස දැි දැ තේරවාදය කොටත් පිකක්නය අපි දැම් මේ අදඒ කුණ කරරි එතට අපි අයිතිවන තේරවාදය අයිතියන්නේ මේටිකෙන් මොකටද නැත්ත එක වෙන මතිනව මෙම ගහන ගන්න හැි හොඳ ප්‍රශ්නයක් ඉස්තවිරක මුලි බඩි නද කොට බොඩ්ඩක පෙඩි ර මේ ස්තවිට කියලා කොටසක්ති මහාසාංගික ස්තවිර කියලා ප්‍රස් දෙ කාවනය ඒ ආපු එකදී ස්ඩැන් මේ කොටසක් ඩෙ කොට හැමතිස්ස මදක යාගන්න ඕන යම් කොටසක් කඩෙන කොට මූල කොටසේ ක්ටි ඉතිරි වෙනවා කොටසක් තමයි කැඩිලා යන්නේ එතකොට සාමාන්‍යෙන් අපි අදහස් කරන්නේ මේ තේරවාදී සලකන්න සාමාන මෙන්න මේ කොටස කැඩිලා ගයාට පස්ේ ඉරි ච කොට න්න්නවො මොවුන් තමයි ලංකාවටආාවයගෙනනික තමයි සාමාන්‍යෙන් තියෙන අදහස් ඕත ඩොක් ස්කූල් එක ඒ කියන්නේ සමහර සූල්ස් කැඩිල යනකොට නොබිදී හිටපු ස්කූල්ලෙක් මේක තම විසාමාන්‍යෙන් කතා කන අදහස සමරත් කට්ටයගේ අදහසත් තියෙනවා ඒක දෙවිනි සංගායනම් පස්සේ සංඝය වහන්සේලා හිටියා ලංකාවටආපු ස්කූල් එක පසු කාලීනව හදිච්චක් කියලා අදහස්තියන සමහර බිදධතුන් පොලස්ලා ඉන්නවා නැත් අපේ සාමාන්‍යයෙන් කතා කරන්නේ මේ තේරවාදය කියන එක මේ දැමේ කැඩිලගේයාට පස ඉතිරි වෙච්චි පිරිස. තමයි ලංකාවටාව කියන එක තමයි සාමාන්‍යය අදහස් කල ති මේටිගෙන ඕතඩක්ස් කූල කතවට පරණම ඒ මතය දාරගෙන හිට පිරිස රටමයි ඔවන්න අදහස් කරලාති. නමුත් ඒකට විදුද්ධ අදහස් වෙන අදහස් මේ අදහස් තියෙන තමින සමාවෙන්ඩ මේ වෙස්ස කිරි කියන්න එන්න මෙහිද චේතිය කිරිය කියන්නේ හින්තලේහිතලසකිරි චේතිය ගිරිය කියලා කියන්නේ මේ මිහින් තලටවා චිත්තල පබ්තනය සෝඩනින චිතලබපග සිදුල් පව මේක ච අවසරසාමන් අන්ස තිරවන්සරන්නයි සමවිනාාසේතරන මේ දකුණු ඉන්දියාවේ බුද්ගෝෂාමීන් වහන්සේඒ කායෙන් ොටතට දක්ුණු ඉන්දියාවේ තිවුණු ඒඒ පැවිතිච්ච සම්ප්‍රදාය ලංකාව මහාවිහාරය සම්ප්‍රදා හැතරැන වෙනවෙනම දෙපත්තකට ගිහිල උනත් එකමදේ වගේ ල ෙ මුත්තියෙන් නො පර දින පැිලියුම් ඒක එක එක්කේ බොඩක් සම්බන්ධයි එකම දේ වගේට පිලතිී එකම සම්ප්‍රදාය ඒක නිසා තමයිඒ මම සාමාන්‍යෙන් ලංකාවේ තේරවාදය කියනවට වඩා මහාකට කියන්න සාමාන්‍යයෙන් මහා විහාර සම්ප්‍රදායකෙන මාර්ක. හාවිහාර සප්‍රදාය ලංකාවිත් පළිගත්තා දකුණින්දියාවිත් ඔය ප්‍රධාන සිද්ධස් සදිස්ථාන තුනත්ම කාංචිපුරය ඊට පස්සේ වගේ තැන්තුනක් නාගපට්ටනම් පට්ටනම් ඒ තැන්තුනේ තැනු ප්‍රධාන කරගත්ත දකුණින්න්දියාවත් ඒ තිබිල තියෙනවා ඒ මහාවිහාර සම්ප්‍රදායම තිබිලතිෙන නිසා ඔවුන් බොහෝදුරට සමාන ඩොක්ටීන් එක දරාගෙන ගලති සේර මත්තයා කින් හ පෝදහස සමහර තේරවාදය කියනක සමහර දහසක්න ලංකාට ලංකාවේද සකස්ච්ච කිය දහසක තරවාද සබන්ධ සහර විදදුතු දරවා අපිසාන කිය තිරිවෙච්චි පරිසතමයි ලංකාවට ල්ල ලංකාවතු ස්ාන න කියලා ඒකට වෙන සහසුත් තියෙන මංකවේක වෙන සදහස් ධර තියනවා තියෙන ඉතින් ඔබතුමහා ප්‍රශ්නයට කියන තියෙන්නේ ඔවු දකුණු ඉන්දියාවේ සියල බුදු ධහමන වේ දකු න්දන ූු ඉද න ශල ල දනු ඉන්දියාව. ක ඉන්දියා ඇති ිච්ච හාවිහාරයට සම්බන්ධ එකම අදහස්දරු පිරිස් සිඳල තියෙනවා. නමුත් ඔුන් අතර මතබේති පදැ සීදන් කියනවා සීමාව සම්බන්ධයෙන් චෝල භික්‍ෂූන් වහන්සේලා අතර චෝල භික්‍ෂූන් වහන්සේලා සීමාව සම්බන්ධයෙන් තියෙන මතයක් මඩින්න්නට ලංකාා භික්ෂූ වහන්සේලා පොතක් ලියනවා. ඒකම සම්ප්‍රධායතුරේ. එකම සම්ප්‍රදාායතුය යෝදන් සීමාව සම්න්යන් යෙන විමති විනෝධන ටිකයි අදහසක්ඒ. උදුගොක්ේපසීමව සම්බන්ධ තියක් ඒ ගැන සාරත්්‍යදීපනී ොට වෙන සදහසක් දර. එතකොට ඒක සම්බන්ධෙන් වාද ගිහිල්ල තියෙන වාද තියන මේවක් ද හරිකෙ විනි ලංකාරයගෙන එක පිළිගන්න මිමති නොදනයට තකොට සාරද්ධීපනය කියන එක වෙන අදහස්සක ඉන්නේ. එතොට මේවා දැම් විමුත්ව නෝදනේ දියවෙන්නේ චෝල ජාතික ස්වාමින්න් වහන්සේ කෙනෙක්. එ සමහට මේ වාදේ වන්න පුළුවන් ඉදවසල ගිහිල තියෙන. ඒඒවගේ තේරවාද සම්ප්‍රදාය ඇතුළෙ ෙනස්කන් තිබිල තියනවා චෝල භික්‍ෂූන් වහන්සේලා තබ පණ භික්ෂූ වහන්සේලා එම ඉදලා තියෙනවා. එද නමුත් පොදුවගත්තම මොවුන් එකම ස්තේරවාද කියන කුලකේට අප අපි අපි කාගන අපිට පාඩම අපි කරන්න තේරවාද තෙරවාද කියට ම කියන ඒ කුලකේට සම්බන්ධ පිරිස තමයි ඉඳලතිය. ඒඒක ඩොක්්‍රෙන්ය අනුගමනය කර පිරිස. තුන්වැනි ධර්ම සංගායනාවෙන් සංගෘහිතවිච්ච ඒ ඩොක්ට්‍රෙන් එක අනුගමනය කරපු ආටවා සහිත අනුගමමුලය කර පිරිස තමයි දකුණ ඉන්දියාවේ ඔය අප අදහස් කරන සහ ලංකාවේ මහා විහාරය පදන කරග නිරති සමාන්ේ තොර මේ දකුණ ඉදියාවෙන් බද්ධාගම නැතිවට යන්නේ දැක් දැන්ම හිත සම්පූර්ය වගේ නැතිරන්නේ ඒ කො මේ බුඩක් කාලකට කලින්දසාමන් වහන්ස මෙහෙමයි දුණු ඉන්දියාව ස ඉන්දියාව බදුදහම නැතිවීම ගැන කරුණු සාමාන්‍යෙන් ඉතිහාසධ්නය කරුණු තුනක් ප්‍රධාන වසයෙන් කියන. එකක් තමයි දකුණු ඉන්දියාවදී ශිව සහ ිෂ්ු කිය නද වත දකුණ ඉන්දියාවේ ිව විශ්ණු අදහන පිරිසින්නවා ශිවධර්මය සහ විශ් ධර්මය බ්‍රහ්මණය අදහ අධන පිරික ල මුත් ඒ ිව විශ්නුවට ගොඩක් බවෙනද අපි අද කාල ගොඩක් දේව ඇදහීමක් නතිය නනින් බ්‍රක්්මය අදහනව කියී නහැරි අඩුවනි ඉලසෙන ිව විශ්ණු ්‍රහ්ම කියලා තුන් ගොල්ලක් එකතු කල්ත් සමානයෙන් ඔය දහස එනවා. ඉදි ශිවධර්මය අධහනාකටවයක්ක් විශ්ණ ධර්මය අධහනය කට්වියක් ඔවුනුත් විශේසයෙන් එකිනකා විරුද්ධයි ඒවාගේ මදලත්ව නිගන්ට ධර්මය නිගට නාතපුත්‍රගේ ධර්ම තම ප්‍රචලිතයනවා ඉන්දයා ඇතුල ඊට පසේ බෞද්ධ දශනය ඔය තමයි බද් කියනකට මෙහෙමයි බෞද්ධ කියනකට තේරවාද බෞද්ධ ක කිය ගන්නට එපා මේ ම කිය ඔක්කො බෞද්ධම. බුදුදම කියලා කියෙන ඉන්දියාව බුදුදහම කතාගරන්නකොට මතකතියාගන්නවක් මේ තියෙන ඉගේ බුදුහම. ස්කූ ඔක්කොම තමයි ඉන්දයා බුදුදහමලිස ගන්නට. එහමනතුව හිතන්නටපා මේ තේරවාද විතරක් පැවතිලා තේරවාදය නැතිවන අයිද නාලදඩාව ත්තවතු. නාලන්දාව කියන්නේ තේරවාදය උගන්නපු තැනක් නෙවෙයි නාලන්දාවින් තේරවාදය උගන්න පුතනක් නෙවෙයි. තේරවාදය කියන එක ගැන සාමාන්‍යයෙන් වෙන මතයක් ලෙස දළ වූගන්න නට ඇති. නමුත් ඔය වෙනම මාධ්‍යමික දරසනය සර්වස්තිවාදය. ඔන්න ඔගේ දේවල් තමයි ඔවු කතා කරලාති ඉඩියයා ප්‍රචිත්තලාති. එතකොට බුදු දහම ඉන්ඩියයායි බුදු දහම තියනවා ජයිනාගම තියනවා ශිව ආගමතිනව විශ්ණු ආගමති බිල තියෙනවා. එතකොට මේකෙදී පලවෙනියම්ම ක්‍රම කීපය එකටෝක බුද්ධහගම නැතිවෙන් එකක් තමයි ඒකාලේ හිටපු ශිව විශ්ණ ර්මය අදහපු විශේෂ දක්ස ආගමික නාටයෝ කීප දෙනෙක් ලස්සන වැඩක් කරනවා එකකදම් සවේද නෑ ෆිස්බුක් පොත්හම ෑන ජෝෂල් මඩිය නෑ යු එක නෑ එදවට මොකද කරන්න ලස්සන මේ බජන් වගේ ලස්සන ගීත නිර්මාණය කරනවා දේව ධර්මය සම්බන්්ධය. සහ ඒවවලම බෞද්ධයන්ට නිගන්ටයන්ට නිග්‍රහ කරන ඒවත් තියෙනවා. මේවා ඉතාම සංවිධානය වෙලා ගම් නියම්ගම් සිසාරා මේ ලස්සන සුමිරිස්ොරයෙන්ඒ ලස්සන ආකරශය නිස මෙ ගායනා කර කර ලොකු ප්‍රපගේශෂණ එකක් ිහිල තියවා එක කාලයක එක යුගයක. මේක ලොකුවට ජනවිඤ්ඥානයට බලපා සිද්ධිය දලව බෞද්ධය බද්ධ ික්‍ෂ හන්සේ ඒගේ ප්‍රචක් ගන්නන්නේ අපේ ගඩාක්වෙලාවට ගාතාවක් තියන්නේ ඒක එකන ලස්සනට කියන ගාතා තියන නමුත්තර සින්දුවක් කියන්න නැහැ නද සංගීතයක් කියල එකක් නැහැ. එතකොට අර සාමාන්‍යෙන් අපේ මනස ලස්සන දේට මිහිරි දේට කැමතියක ස්වභාවියි. හන බෞද්ධයක් සන්ධෙන් ලස්සන්න සින්දුවක් ැනකට ලස්සනනික මොනහරි ආකරශණය ිල්ම් එකක්ක මැකොට හැඟීමක්ෙන මනිසුට එකක් තරයි මෝෂ එක ඒ නුවනට වඩ එක්තරා හැඟීමක් උපදනවා.ඒ හැඟීම හේතුව වෙනවා හුගේ සද්ධ වර්ධනය වෙලා ස්ථාවර වෙන්නට ඉතින් බුදදුම භක්ෂූන් වහන්සට ඒක සීමමාමයින් තියෙනවා නව කරන්නට බෑ එොට බුදුර භික්ෂූහස නක් කියනක දර්ශන කතාවක් භාවනාවක් කියල හවාගේ තනට පිඩ පාතයනක වගේ දවතට සාමානෙන් අනුගමය කර. එති අර නකට ගොඩක් මිනිසු ආකර්ශන භක්ාන මේ එක ඉදයාා පරා හිලදන මේ ූමට. ඊට පස්ස දෙවනියක තමයි ඒඒ ප්‍රදේශල ලඉම්දියාවක කෙනෙකරටක් නෙමේ ප රටවල් ගරනක් ඒ ප්‍රදේශවල රජවර බෞද්ධ රජවරු දැන් ඉඳතුන කලබර කියලා රජවරු කොටසක් ඔවුන් විශේෂ ෞද්ධ රජවරු පිත්ස දකුණු ඉන්දියා ඉතින් ඒ වගේ සමහර රජ පවල් දැ උන්දාවේ බුද්ධාහර අනුග්‍රහ කරපු සමහර රජවරු මේ වෙන සිය විශ්ණවාදී ආගම්භ පරිවර්තනය වීම කෙනෙක් සිද්ල ඒකෙද විශේසයෙන්ම දුණ ඉන්දියාවද වෙන වාදයකදී. නිගන්ටයන් සහ නිගන්ට ශස්ුවරයෙක් සහ පූජකවරය ආගමික නායකයෙක් සහ සස්කටික් ය ආගි නායකක් බෞද් භක්ෂූ වහන්සේනම ප්‍රද බද්ධ භික්ෂ හන්සරම අතර ඇතිවෙච්ච වාදයකද. නිගට නායකයා ජයග්‍රහණය කරනවා මේක රජුරු ස්රා සිද්ධ වෙන වාදය එක සහ රජුරහ කැමතිමේ වාදහන් ඒරල්ලා ඉතින් ඒ හගෙන ඉන්නවා. එතකොට වාදය දිනනවා නිගට සාාවතිය ඇකට රජුරෝ නිගන්ට ධර්මයරේ පහදි. එදන් අවසානයේ ද නිගට බෞද තර ර ල නිගටය ෞද් අතරග ශිව විෂ් තරග ම ිිය විශ් න දෙගොල්ල එක දිහකට ත් මේ අවස්ථාවදී. දෙගොල්ල මේ අදේවාගමක් අදහන පිරිසක් බෞද්ධයෝ සහ නිගටයෝ අදේවවාදී අදේවාදීන් කියන කොටසං අපිට මේ පත්තෙනක් කෙලිප හරක් පදිරු ඉදිෙන් අතනද නිගට ජාගන ඒක විේෂ සිද්ධයක්ක් වෙනවා පිස්තු වර්ෂ මට මතකට ත්තන සවසයගේ සසින සිදිය අතහරි ඊට පහුව කාරය හරි ඔය ඔය වාදය පරදින රජෙනෙ කිදි මට එක්ග නම්දිය මේගම් රටවල් මතකනැහැ ඒක ලොකු සිද්ධියක් වෙනවා මේ එක තැනක ඒ රජුරු පරිවත්තනය වෙන ජරුව පරිර්තනය වෙනවා බුද්ධහු අනු ග්‍රාඩුවෙන සමහර රජවරුන් මේ විදිහට වාදව කරලා කොරතුරු කියලා ඔන්න පරිවර්තනය වෙනවා ශිව විශ්ුවාද ආගම් වලට ඒකෙන් පැගැලි වෙනවා එක දි එකත බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතර අ අම දක්ස අනිත් අය කන්මින්න්ස් කරන බඳවාගන්නට හේතුවන්න කර්මකාරණ දක්වන හේතු ගන්න වන්හසලලා ම් දක් ෙල න කාල ය ග ල වෙනවා. ම ග පාුවනකොට ඒ අවස්ථාවල වෙන වෙන දේවල් වෙන වෙන ගම්මලට රජරුන් ආරශය ගහිත. මහර රජෝරු විනාස්සරලති හානිිර දින භික්‍ෂණ හසලට එහම ලත්න ඉන්දිය ඉට පස ඕකතමයි දෙ. ඊළංගට තුගනි පියවර ලෙසවෙන්නේ ඉතාම අමුතු දෙයක් ඒ කියන්නේ බුදු දමට ගොඩා පසු කාලන වෙනද. බුදු දහම ඇතුළේ ඉගන ගත්ත විසේෂයව සංකරාචරය කියලා කෙනෙ සංකරාචරය කියලා. මා බුදහම ගන්නවා එතුමා ගෙනගන්නන්නේ මේ තෙරවා ධර්මයනේ වෙන ොවක් නිකායක් ඉගෙනගන්නේ ඉට පස්ස ඉගගෙන එතුමා එක්ෝ එතුමාට වෙච් අසා ධහරණයක් හෝ එතුමා හිතාගත් අසා ධරණයක් නිසාහර හොමරි මෙයා බුදු බෞද්ධ නිකායි එලියටනවා. එඩියට ඇවිල්ලා මොකද වෙන්නේ බුද්ධම හොඳින් ඉගෙන ගැෙනතුවා. මෙතුමා මොකද කරන්නේ තිබිච් ශිව විෂ්ණු ආගම් සම්බන්ධේ මූුවන්ටයක් ඇති කරවනවා. බුදු දහමේ තිබ්බ දේවලුත් අන්තර්ගත කර අන්තර්ගත කර. දැන් උදාහරණයකට දැන් සාමාන්‍ය විදුතුන් කියන කතාවක් ඉස්සර බිලිපූජාදීපපු රටක්නේ හින්දියාව ගෙන න. බිලිපූජාදීපු රටක්. එතකොට ඔය මුණද හිදු භක්තිකයන් ගොඩක් පෙලාවට ඔය නිර්මාංශ බහවට පත්වෙන් නත ්‍රධානම හේතුවක් හෙස සලකන්නේ ජෛනාගමෙන් සහ බුද්ධාගමින් බුදුදහමින් හින්දු ධර්මයට ලැබිච්ාභාසයක් එසගිය. එතකට ඔවුන් ඒති තේරුම් ගන්නවා මේ ශංකරාචරය ඇතුරු පිරිස ඔවුන් ශ්‍රමණවේස ධහරින් වෙන ්‍රමණවේ දරගෙන ශ්‍රමණයෝබහට පත්වෙන. ගීජීවකත ගන්න ශ්‍රමණයෝබහට පත්ව. ටිකක් අර භික්‍ෂු ේසයයටටත් එනවා භික්ෂවේෂයක් කලගෙන තාපස වගේ සදහසකට ඇවිල්ලා ඔවු බුදුධහමේ ති බිච විශේෂ දේවලු තරගෙන ඒ ධර්මය. ිය විශ්වාද ධර්මයන් ලස්සනට අර්ථකථනයකර එතොට ඒක කර එක දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ විශ්ණගේ අවතාරයක් බවට පත්කිර. දස්සනය අත නමය අතාරය විි් කියල බුදුරන්හසකට නොමවැනි අව දහයක්ක අවතතාරගේ නමවෙන් අවතාරය තමයි තාගතයන් වහන්සේ. එතමට මේක මිනිස්සුන්ට දරාගන්න මේක හැටියට පරිවත්තනයට දැ බුදුදහම අතහර ලා අරැත්තට මනිස්සුන්ට එක පාර දැ. ි අදහග නිම ස්සෝරය අතහරලා වෙනතනට නමර සහ මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ කියන පුද්ගලයා සම්බන්ධෙන් ස්වභාවයම ලොකු ශ්‍රද්ධාවක් හැමැත්ත භක්තියක් තිබිලතිය. ඒක අදඋනත් බටහිර ජාතියන් අතපාතිය එක එ මම ලේසිය මහනය බුදුරජාණන් වතර බයිනගෙනක්. පුඩක් වෙලාට කති්‍ය අර්කතනය කන බුදුරණන් වහන්සේ ධර්මය ශාවක වෙනස් සාර්ථථනය කරගෙන ි බුදුරජන් වහන්සට බහින මිනිසු නැහැයි අඩුයි. හර එතකොට මිනිස්සු අතර ්‍රේෂ්ක පුරුෂයක් යුග පුරෂයක් කියන හැඟීම තිබිලති. එතකට ඒවාගේම තමයි ඒ බෞද්ධ සම්ප්‍රදාායන ලැබි අබිහින්සාවාදී ජයිනාගම ලැබි අබිහිංසාවාදය ඒවා මිනිසු අතහරන්නට කැමතිවෙලානෑ එතකොට ඒ අය නිර්මාංශ භාාවයාදී ජෛනගව නිර්මාංශය එතකොට ඒ විෂේෂ ජෛන පූජක්කයහම එතකොට ඒ ඒ ලක්සණ ඇතුළත් වෙලා තියෙනවා හින්දු කියන ඒ සංකල්පයට හින්දු ආගමාදී. මේකඒ යුගක වනා කියෙනක කතා දවත්තුන්ගේ අදහස් ඉතින් අර ධර්මී ගෙනගෙන අර ගැඹුරු ෆිලසෆිකල්ොයින්ස් දර්ශනක කොටස්ටික ඔන්න බුදුදහමත් කරමුත් එකතු කර ගෙන වෙනස්වීමට ලක්වන. ඒකෙදී බුදුරජාණන් වහන්සේ විශ්ණගේ අවතාරයක් බවට පත්වෙනකොට කාටහරි බෞද්ධයෙක් බවට පත්වෙලා විශ්ණු අදහන කෙනෙක් බවට පත්වෙන්න්න එච්ච අමාරුවක් වෙන් නැමකද එහෙනම් අප අදහ බුදුරාන් වහන්සේගේත් විශේෂම කෙනාන විශ් බුදුරන්හන්ේයනුත් විශ්ු එතකොට ඒ බෞද්ධේටුුවත් ඒේ ඉද පුලුවන් හක් කනවා ුදර හස ඉන්න අයන විශ්ු අපි අදා බදුරන්සේ මේ විශ්ණු කියලා ඒ අදා හිතට අදහස ගන්නට පහසේ නොයාටක දරන්න පුළුවන්ු. මේ විදිහට අවසානයේදී දර්සන්දය මුලින්ම්ම අ ලස්සන ගීතාදිය ඇතිකරමින් ගායනා කරමින් රටපුරා ප්‍රචාරණයක් යැන. ඉට පස්ස රජවරුන්ගේ පරිවර්තනය සිද්බ. අවසානක තමයි ධර්ශනක උගතුන් අතර ඉසම ඩිබේට. සේෙන් දවිවා දනවයිකාරලදි වාදවිවාදරින් ජයගන්නවා සහ ඒ බුදුදහම ඇතිබිච්චා ලස්සන දවල් අරගෙන ඒ හින්දු ධර්ම ීවවිශ්ණ ධරමයන් විග්‍රහවෙන්නට පටන්ගත්. තර මේ පියවර තුනෙ මේක යනකොට ක්‍රමාණකූලව මිනිස්සුන් අතරින් බුදු දහම ක්‍රමාණුකූල තුරන්වෙන්නට පටන්ගන්න. ඒක තමයි ප්‍රධානම හේතුව. ඊට පස්සේ මොකද වෙන්නේ පස්සේනවා මෝගල් ආක්‍රමණයකේලෙ එකක් මෝගල් අධිරාජාගේ මෝගල් කැනීමේ අරාභිකරයෙන් ආක්‍රමණයත්වේ නොවයි පැත්තේ. ඒ ආක්‍රමණය එනකොට ඒ ආක්‍රමණය ඇවිල්ලා මුළු ඉන්දියාවේ ලොකූ ප්‍රදේශයක් මේක යටත් කරනනි ඩක්බර් ලහෙම විසේෂ අධිරාජ්‍යවරු. එතකොට දැම් බලන්න ඔ ගොඩත් තැන්වල වෙලා තින වෙන රට රජ කෙනෙක් ඇවිල්ලා ආක්‍රමණය කරලා පාලනය කෙරෙනකොට ගොඩක් අවස්මහර්තැන්වලක වෙනස් ෙලා තින ගොඩක් අවස්ථාවලදී ඒ ධර්මයට වෙනස් ධර්මයක් අනිත්ත අය ඇදැවුවත් රජවරු ඒ ධර්මය අදහන ධර්මය පිළිගන්න් එපාකිව්වත් සමහර බෝ රටවල සමහර රටවල මිනිස්සු ඒක ඒ ධර්මයම අදහගෙන ඉදලතිෙනද ලාෝ රටේ කැරල්ල කමිනිස් කැරල්ලාපු වෙලාවවෙද බුදුදම භික්‍ෂූ වහසේලාව සවරු අරවල සහ භික්‍ෂ හසේව ාතනය කරන මෙ බුදුදහ නමුත් මිනිස්සුන්ගේ හිතෙන් බුදු දහම තුරන්වෙෙනනෑ මිනිස්සු හිතන් බුද්ධම තුරන්ගෙන දැන් ඉස්ලාම් ධර්මය ප්‍රබලවෙච්ච ආක්‍රමණය ආවත් ඉන්දියාවේ හින්දුූන් ප්‍රමාණය ගොඩාක් ඉන්නවන එතකොට මිනිස්සුන් හිතට කාවැදිිච්චක ලේසියෙන් වෙනස් කරන්න අමාරු සම සහ රටවල වෙනස් චවාා තියනවා ඉන්දුනීසියා මැලේසියාවගේ රතවල එ කෙසේ වෙතත් මෝගල් ලාක්‍රමණය එනකොට මොකද වෙන්නේ මිනිස්සු අතර ශිව විශ්ණු ධර්මය ප්‍රචදිත වෙලා ඉවරයි භික්ෂූන් වහන්ස බුදුල හම තියෙනවා බොහෝදුරට කේන්ද්‍ර වෙලා තියෙන්නේ. සිද්ධ ස්ථානවලට ආරාමවලට මිනිස්සු අතර වෙන සංකල්පටිකක් මුල් බැස ගෙනනිවර ්‍රමාණු පූල වර්ෂ ගානක සතවර් ගානක ක්‍රියාවලියයක් ලෙස ක්‍රමාණුකූල පරිවත නිවෙලායි වට. එතකොට ෝගල්ලාක්‍රමණය ඇවිල්ලා විනාශ කරන ොට විනාසය සිද්ධ වෙන කොට ඒ විහර විහාර ටික විනාස වෙනවත් එකම මොකද වෙන්නේ ඇයි හිතරලා හිය ප්‍රානශය විහර විහාරකයන්දකරගත්ත පිරිසක් බුදු හමතිබනේ තැන්ව මනිස්සු අතරක ක්‍රමය ි හිලා ගිල්ලා. බදධර්මය ගොඩා ක්‍රාටි බුදුු දේශීව විශ්ු යතරයක් බවට පත් වෙලා එහෙම තිය නොකොට ආක්‍රමණය උඩඒ වෙහෙර විහාර විනාස වෙනවත් එකම බුදු දහම කියන එක සම්පූර්ණයම වගේ ඉන්දියාවෙන් තුරංවල එ නිසා ඉන්දියාවෙන් බුදු දහම තුරං වුණේ ඒ මෝග ආක්‍රමණය කියලා කිවොත් ඒක වැරදි කතතාාව ඒ මෝගලාආක්‍රමයක අවසාන බ්ලෝ එක ඒකට පාර සැකසුනේ සතවර්ස ගණනාවක සිද්ධ වෙච්ච ඒ රට අභ්‍යන්තරයම ිව විශ්ු ගම් අදාහන පිරිසේත්තින දක්ෂතාව අනුව ඔවුන් සිද්ධ කරපුඒ ආගමික ප්‍රචාරණ කටයුතු. එ තමන්ගේ ආගම නගා සිටිවන්ඩ කරපු කටයුතු නිසා සහ බුදුදහමේ යම්යම් කාලවල තිබිච්ච දුර්වලතා හේතුකරගෙන ඒගත් එක නැගී සිරින්නට බැරිව සහ රාජානුග්‍රාදීකාලයෙන්කාට දුරවෙලා රජවරු වෙනතැන්වට පරිවත්තනය වෙලා වෙනනාගම් වලට මේ වගේ ලොකු කතා හේතුවක් නිසා තමයි ඉන්දියාවේ බුදු දහම දුරුවලේ දුරෝලච්ච බුදු දහම දහමට අවසාන පහර නාලන්දා විනාසවීම තව ෙහිර විහාර විනාසවීම භික්‍ෂූ වහන්සේලා ගාතනය වීම වගේ දේවල් සිද්ධවීම තුල මෝගල්ලා ක්‍ර නැත්තක තිබි්ච ධර්මටිකත් තරන්ටිකත් නැති වෙලා විනාශ වෙලා ගියකත් තයි ොහොම තමයි සාමාන්‍යෙන් මව දකුම ඉදයා විතරක් මේ ේන්ද්‍රරේ ඉන්දයා බුදු දහම නැතිවීම කියන එක සම්බන්ධෙන් අපි ඉතිහාසමය වයෙන් කතා කරන ක්‍රමය ඔන්නො විදිහ. साම साම තුड़ හර ම වන් දැම ගේෙ ස ීंदද්‍ර පටන්ගත්තු දිර මුලිම බෙදීම में බැදීම පටගන්න के හේතුවක් पුණේ අර දසෑ අකප කරුටිගනට එතड़ साමනන් से ඒ විදියට ගත්තව තින් එතන ඒක වැඩපුර ඒ කරුණුත්ක විනයට සම්බන්ධ ටිකක්නේ තොරසාමන සේ දැන් බෙදි ලගිය අය ඒ කරුණලින් යම්පානය පිළිගෙන විදිරයන්න ඇත ොට මෝලික සිතුරවෙච්ච අය දැන් අපි අවහන්සත් විදිර තේරවාද සම්පදාය පටන්ගතා ගෙන මේ සම්පදායට ඒ කරුණු මේ විනය කරුණු එ විදිට හැකගෙන එන්න නේ පිළිගන්න ඇතේ සාමිනාන්ස ොට වාමන් වහන්ස දැන්ඒ තො දහම්කරුණන් වගේම විනියටත් වි සම්පදාය පත් පාර්තය ගන්න සෑහන වැදගත්කම කැවිල්ල තියෙනවනි සාමිනාාන්ස එත්ත කොට සාමීන්හස දැන් අද තියෙන කොට සාමින්නාස දැන් අද අපි තේරවාදයක්වම එමනොතින් පොතේ විතරත් තියන කරුණු විතරන්න මේ ඒ සම්පදාය දිකට යන්නනම් සාමිනාන්සේ දෙකම එකක් විීතිය අනවන සාමිනාාන්ස කොට අද ලංකාවෙදි තේක එතකොට ඒයයි ගැන එ ඔවුනතින් ඒ එතකොටඒ සම්පදා පාතින්න දිකට පුළුවන්කමත් සමන් වහන්ස ම ම හපු ප්‍රශ්නයක ඔ ජඒක තමයි පලමිනි සංගා බුතුමයි කතාව හරි තුමයි කතාව සියයට සියක්ම හරි ම එකඟ ඒකට පළමිනි සංගායනා විදිී අහනුවන මොකක්ද මුලින්ම සංඟායනා කරන ධර්මයද බිනේද කියලා. ඉරහතන් වහසල පන්සේ නම මොකද දෙක නෙකිවේ තුම් පාරක්කිවන්නේන එකකන මොකද කිවේ එකහනින් කිව් එක පාර්ටම විනයෝනාම ශාසනස්ස ආයු විනයේටිතේ ශාසනන් පිතන් හොති විනය තමයි මේ බුද්ධ ශාසනය ආයුශ්‍යය විනය පිහිටිය කල්ලී වින ශාසනන් පිතං හෝති ශාසනය පිට නවා. හිටවස අහුව මහාකාශ පශහන්සේ කෞුද්ද මේක අනාගතය රකින්නේ. එවෙල තුම් පාරක්කයන ලජී රක්කිස්සන්ති ලජී රක්කිස්සන්ති ජ රක්කිස්සන්. සික්සාපද කෙරහි ෞරවේ තියන භික්‍ෂූන් වහන්සේලා මයි මේ ශාසනය රකින්නේ සිික්ෂාපද ගෞරවේ තියන භික්ෂන් වහන්සේලා මයි මේ රකින්න සික්ෂාපද ගෞරවේ තියන භික්‍ෂු වහසේලා මයි මේ රකින්න කියන එක තුම් පාරක් කියවර පරස දෙප පහරක්නවේ තුම් පාරක් ලජී රක්කිස්සති ලජී රක්කිස් සන්ති ලද්ජී රැකි ඒ යන්නේ ඔබතුමා කිබවාගේ ශාසනය මූලිකම අඩිතාාළම ශාසනය දිගින් දෙකට පවතින්නේ සංගේ අහන්සේ නිසා ික්ෂන්මහන්ස නිසක වාදයක් නෑ භික්ෂූුණ කිය නත්තම් මේක ගිහි පිරිස මෙච්චර කල අරගෙනන්නේ නෑ ක්්ෂුව කියලා ගැන්නේ ධර්මයටටම කැප වෙච්ච ඒ කනම මෙෙන්මච්ච පිරිසක් කාලයඔුන්ගේ ිඩම් කරන එක ගිගෙදරක බහ කිච්චා බහ කරණය බොෝ වැඩතියෙනවා බොහෝ කෘය තිෙන වගකී තියෙන දරුවන්ගේ වැඩ දෙමපියන්ගේ ඥාතිගේ වැඩ ඒ අස්ස මේ මුළුත් අසු හරදාහත් ධර්මය අදහපද අදාන කට පාඩන් කරගෙන භ්‍යාකරන ඉගෙන ගෙන අර්ථ දැනගෙන මේ ගොක්කොම දරන් එෙනවාගෙන එක කරන්න බැරි දෙයක්න එක එක එහ කරන්න අමාරු ඉතිං එහමති කලාත්‍රගින් කෙනෙක් උපාසක වගේ කන මුොකද මේ බක්ම චරරි වගේ වෙලා වැඩවදිීම වෙලාන්න කිනට පුුවන් ජීවිත කගත කරනයි නමුත් සාමාන්‍ය ගේ ජීවිතක කරන්නට බෑ භික්ෂන් වහන්සේලා කියලා ගැන මුළු ජීවිතයම මේ ධර්මයට කැපක්් තික් පවනා කරසා ධර්මය කනගන්නත ප්‍රචරය කරන්න සා ික්ෂ හන්සේ සා මයි මේක අරගෙන ආබු. ඉ භික්ෂු වහන්සේලාගේ සාසනය හරියට පවතින්නේ ප්‍රධාන වසේ ික්ෂ පපද ික්ෂ පාව රක්සාකකට මනිස්ු ි ගවර ඇතිව ත කොට තමන්ගේ හිතේ වර්ධන ඇව ත ොට ඒගේම තමයි මතකතියාගන්න ඕන ඔය සමහර ධර්ම කරුණුද ධර්ම කරුණු භාවනාව නිසා වැටහෙනවා කියලා ගන්න නැහැ ධර්ම කරු ඉගෙනගන්න ඕන නමුත්ේ ඉගෙන ගත්ත ධර්ම කරුණු සම්බන්ධය නානා ක්‍රමෝලට වැටකීම වැඩදි වෙනවා භාවන කරන කෙනා. පටිසම්බිදාව ලැබෙන් රහත්වනොත්න පතිසම්ඔූ මාර්ගපලය ලබන්නටේ ඒ අදහස්ම අධ්‍යාත්මික දියුණුව තියෙන කෙනාගේ ධර්මත් ඥානයත් අධ්‍යාත්මික දියුණුව නැති කෙනගේ එක ධර්මත් ඥානය දෙන්නම කරුණු වශයෙන් දන්නවා වරදධන්නේ නෑ ධර්ම අධ්‍යත්ම දවුණ තියන ඕනෑ ධර්මයන ද ධර්මයතේරුම් ගන්න පුලුවන් පිරුර ගෙන කියන්නට පුළුවන් ක එකක දුකු අධ්‍යාත්ක දියුණ අවශ්‍ය ව නෑ. මු අධ්‍යාත්ික දවුණුව තියනවා නම් ඒ ධර්මය පින්ිබද වැටහෙන ගැඹුර වැටහෙන ක්‍රම වෙනස් වෙනවා. උද මුදාහරණය අටිසම් විධා කියන නුවන කවාවත් පොතික්ජනයට එන එක ඇතිවන්නේ සෝවානාරයන් වහන්සේ ග ඉහලට අලාතරකින් ආර්ටාරණ වහන්ස ලැබෙනවා බොහෝදුරට ලැබන්නේ රහතන් වහන්සරට. ඒ නිසා මේ භික්ෂූන් වහන්සේලාගේ ඒ අධ්‍යාත්මික ගුණය දියුණුවෙන්ෙන ප්‍රධානම අඩිතාලම තමයි බිනය සීලේ සීලේ. ඒනිසා තේරවාද ශාසනය හරියට ආරක්ෂා කරගෙන බොහෝ කල්ල යනවන දැන් සිික්ෂාපද ගෞරුවේ ආරක්ෂා නොකරවුුණත් ධර්මය ඉගෙන ගෙන යම් කාලයක් පවත්තගන්න පුළුවන්ගට. ඇක දිගින්දිකට දිගින්දිකට පවත්වාගෙන යන්නට ඕනනක් දැමොකද වෙන්නේ ක්ෂප ගෞරුවේ නැතිවෙච් ම වෙන වැඩවලට භික්ෂෝ යොවයෙනවා. වෙන වැඩවැලට බුවෙනවා අපි රැකයා කරන්න යො වෙනවා සල්ලිහොයන්නට යො වෙනවා ව්‍යාපාර කරන්නට යොමු වෙනවා එතකොට මේ ධර්මවිනයට ෆෝකස් කරලා මේකට ධර්ම රසේට වඩා මුදල් රසේ ඇතිවෙන්න්න පුළුව ධර්ම රසේයට වඩා ආිසරසේ ඇතිවන්නට පුළුව. ධර්ම රසයට වඩා ලෞකිකදේ රස කරන්නට පුළුව. එතකොට අ ධර්මයට යොමු වෙන ස්වභාවය අඩුවෙනවා ධර්ම අධ්‍යයනය අඩුවෙනවා තියන දකින් ධර්මය කියටන්ගන්න යි ස මයි විකෘති ආදය විකෘතිගෙන වෙනස් ෙස ර්කතනය සිද්ධවට හේතුවෙනවා. ප්‍රධානම හේතුවක් මේ විිනි ආරක්ෂාවන විනි ආරක්ෂවිච්ච මන් භික්ෂුවට කළහැකි කෘත්තියන්ටික සීමාවෙන. ප්‍රධානම කවොන්දට විනිධ්‍යයනයකරුත් රන්න පුලන් කෘත්ති සීම විනි අධ්‍ය අනගමය කරන්න හට එතකට හොට ඉතිරිවෙන්න තමන්ගේ අප හමෝම හොය සතුටක් සතුටක් ඇට මහ කවරු ද හන ව. ැක් හතමයි සාද ද ැසීමක් වන්ත මහන ැනසීමක් වන්තමයි දරුවක් හද තැනසීමක්හන්තමයි රැකිය ඔක්ක හැමරනඒක හැම මනුසේෙම හැම සත්වයගම සභාවයක්යි. එතකොට ඒ සැනසීම කියක භික්‍ෂෝට අවශ්‍යයි එතකොට ඒ සැනසීම ගන්නට පුළුවන් වෙනවෙන ලෞහික දේවල් කරලා භික්ෂක්නති නුසේ. නමුත් අ විනය හරිට ආරක්සා වෙනකොට හුටේ සැසීම ලබාගන්න තියන්නේ ඉතාම ඔප්ෂන්ස් කීපයයි ක්වා අධ්‍යාත්මක සමාධයක් ක වයක දියුණු කරලා. ං ගැරු ධර්මයධ්‍යය කරම ඒක මනසි කාරලයක ගන්න ලායක ඒකෙ රසේ දැනක් විදිමින් ඒවගේ ඒව ැතම වත් පිළිවෙත් කරමින් ආර විරහ විහාරයක ඉඳමින් කුසල් කරම සංගඩුපස්ථාන කරමින් හම ක්‍රමයකම යන්න පුළුව එතකොට ඒක වි්‍ර වෙච්ච කතම ධම ඉග ගන්නවා ධර්ම අධ්‍යනය කනවා ගැරු තේරුණ උගන්නවා ගෙනගන්නවා කියන කොටස්ටි එතොට ඒනිසා විනය කියලා කියන්න මේ ශාසනය ශාසනය භික්ෂුව ධර්මය වෙත යොමුකරවන ප්‍රධානම ටූල් එක ඒ තයි මොහද දෙක කියන වැටක් වගේ නති පිට න්ට දෙන්න තුක ඇත් ඉන්ට නිසාක ඉතාම වැදගත්. මඟින් කියන්නේ නැහැ ධර්මය සම්පූරයෙන් හදාරන්නට සියලු විනේසික් සහපද ඒ විදිහට ආරක්ෂ කරප කෙනෙක් විතරමයි ධර්මය හරිට තේරුම් ගන්නේ හම කියෙනෙක්නම අදහස් කරන්නේ සමස්තයක් ලෙස ගත්තම සමස්තයක් ලෙස ගත්තම. විෙන ලිහිල්වෙන්න ඉිහිල්වෙන්න ිල්වෙන්න මොකද දෙවෙන්නේ ක් හස වෙන වෙන වැඩවලට යොම් ම කන්න එතකොට මේකට තින් අවධානය අඩුවෙනෝ අවසානයේදිවෙන්නේ ධර්ම සන්රක්ෂණය වැටනය එක පල්ලට ඒ නිසා යම් කාලයක් විෙන නැතුව ධර්මය පවත්කෙන න පුළුවන්වෙේ අපිට ශාසනයක් ලෙස නමුත් මේ අවුරු සතවර්ස ගානක් හිතුවොත් මිලනියම්ස් නැත්තන් සහස්සව වර්ස ගනන් අපිහිතනවා නම් මේ ගැන යන්න ලෙසිනේ එක යන්නට බෑහඇත්තරම කියවවා මොකද ඊට පස්සේ මේකර කොච්චර ගැමුරුද මේ ධර්මය කොච්චර කාලයක් හැප කරන්නට ඕනෙද මේ ගිගෙන ගන්නකට තේරෙනවා ඇතින් තේරවාද සම්ප්‍රදාහය මූල ධර්මටික උගන්නන්නේ යනකොට කොච්චර දේල් තියනවා ද කෙනෙක් ින මචර කල්කොයි කොච්චර කාලය ගන්නඩ ධර්ම ගන්න කල කෙ හන සහරුවෙන් අප පා දින චර හන්සේ න එක වෙනම කතාාව එක වෙන සංවාධයක් නමුත් මේක තමයි තේරවාද ධර්මය කිය ඒ නිසා ඒකැපව කාල කැපන්නට කාල ඉතිරි වෙනවා භික්ෂුවට විිනි ආරක්ෂා ආධ්‍යාම දවන ඇතිව ිනිස්සුන් ප්‍රසාදය වැඩිවෙල ස මන් ගනගත් ධම තමටත් පෝජනයට තම ගනත් ධර්ම මත් ගැමරට වැටහෙන්නේෙ විනි ආරක්ෂ කරමින් ගුර රම් පුරුණුොරග යන ඒත්ම කියන්නට. ඒක හොඳ පුදාහරය පටි සබදාා ප්‍රාප්ත වී. ඒ නිසා? ඒගේ අදස්රේ ධර්මයගෙන ගැන්න භාවනා කරම සියලටන න මැ මන ධර්මයට එකඟ ප්‍රකාශනයක් නෙවෙයි. ඉති ඒනිසා බොතුමා කිව්වා වගේ ධර්මය අපි ආරක්ෂ කරගන්නට ඕන නම් ම දර දර්ශුව හිතු ධර්ම සරක්ෂණය තියන මූලික මංගේත්තමයි භික්‍ෂන් ිනක්ෂණය භික්ෂූන් ින සරක්ෂණය වෙනකොට භික්ෂන් හන්සේලා සැවීමම කැපවෙන්නේ ධර්ම අධ්‍යයනයට බාහිර දේවලින් වෙන්වෙන්න බුදුරන්හන්සේ. ආරක්ෂට ිචාජුවෙන් වැලකෙන අපේ කුත්තිය යම් ඉලක්කයකට යොමුුවෙන් ඒේ නිසා බුතුමා කියපු කතාව මම සිර සීයක් එකඟයි ඒ විනය ආරක්ෂාබීම කියන එක දිහිර ගල නගත් තම තාම වැදගත්වෙනවා මේ ශාසනයේ චිර පැවස්මස ඒනිසා තමයි රහතන් වහන්සේලා පන්සිය නම කිව්වේ බිනයෝනාම ශාසනස්සායු වි ිතේ සාසනන් පිතන් හෝති විනේ තමයි ශවාසනය අයශ්‍යය ලයි බලඩ් ගනේ ජීවිතය පවත්වන ජීවිත ඉන්ද්‍රිය ජීවි ඉන්ද්‍රීිය ශාසනය මොකක්දකිලත් විනේ විනේ තිිතේ ශාසනන් පිතන් හෝති විනේ පවත්නගල සාසනය පැවතිතාවේ හුද මේක රකින්නේ විනයට ගරු කරන ල්ජී ලජී කෙනෙග තේරම ලැද්ජා බයතියෙන ඉරියොතත් තින භික්ෂුව ලජ්ී රක්කිස්සන්ති ලජී රක් ලජී රක්කිස්සන්තිය තුන් පාරක්කිවේඒ කරුණ නිසා තම. ොම් පිසාමන්නනාද සමසා ඇතුල ස යුත් හාමුදුරුවත් ලින්ම විනයපනුවට බුදහදුට අරධනාක ොත්ක හෝකල් පවතින්න ඒ අර්ථෙන්යම යජක රතර සාමවිනාන්සමේ ගියෙකිදිරම එකයි කියනක සමහරය කෙනෙක්තිදනකළට වැැදි තිකිරීමට මේ තේරවාවද පුුද්හම ගොඩක්කල් තිෙන්න්නවන ඇතට මේවෙලා වැඩිපුර එහනම් වැදදගත්වෙන්නකුටන්ඒ විනය පැත්ත ආරක්ෂා වෙන විදිට මොනහරි. මක ද වගේවන ගෝකාලයක්ත්වක් අති නතු වේගල හිත නොව හැදිලියම ධර්මය විකෘතිවෙන්ට ධර්මය පිළිබඳ නානා අර්ථකථන එන්නට ප්‍රධානම හේතුව හරියට ධර්මය අධ්‍යයනය නොකිරීම බොහෝ භික්ෂූනතිම ශාසන භාරධාරී භික්ෂූන් අතින් ධර්මය ගැඹුරින් අධ්‍යනය නොවීම. එනිසා තමයි දුර්මතයක් එනකොට කණ්ඩනය කරන්නට හැකියාවක් නැත්තිේ. එතකොට ඒ අධ්‍යිහණය නොවෙන්නට ප්‍රධානම හේතුවක් තමයි ප්‍රධානම හේතුවක් තමයි භික්‍ෂුව තමන්ගේ මූලික ඉලක්කෙන් බැහැරවීම මූලික ඉලක්කයෙන් බැහැරවෙන එකේ තියෙන ප්‍රධානම සාධකයක් තමයි විනය ආරක්ෂ වුවීම.ඒ නිසා ඒකෙ දුරට ගියාම අපි චෝදනා කරනවා මෙම ධර්මය වෙනස් වෙනවා මෙහම ධර්මය යනවා කියලා ගත්තම් එක මූල හේතුව හෙද මූල හේතු බැලුවම. ධර්ම බිනේ අධ්‍යේනයට බියන්නෝ ඩෙඩිකේට මම හෙම එක කියන්නේ. හොම දෙකර කියන්නේ මේ අපි එකට කැපවෙලා මදීඒ කැපවිච්ච බවමනි සමස්තයයක් ස ම කියන්නේ ධර්මය කන වවාහසල න්න උදා කැපෙලා බණකින න්න උනාශසලට මගේ හමකක් නමක සමස්තියක් ශාසනයක් ලස ගත්තම ඒ බව අඩුයි. ඒ අඩුවන්නට ප්‍රධානම හේතුවක් තමයි මෙ විනය කියන එක ලිහිල් භාවය දව අපි වෙනවෙන දේවල් වලට තමයි අප අවධානය යන්නේ බුදුරන් වහන්සේ පනෝප සික්ෂපදිරිික බලන්නඒ සික්ෂා පද ටික එසෙන්සකත් එෙක්ක අපි ආරක්ෂා කරනවානම් ඇල්ලාබ සත්කාරාදයට යටකවෙන්න ඇැතුව හොඳ හොඳ සංයමයකින් ඒ ධර්මය යෙදෙනවන් ප්‍රතිපත්ති ගරු වෙනවා ප ඉරිවෙන්නේ බන ාවනා කරන්න ධර්මය ගැ ගන්න ධර්මය දේශනා කරන්න ධර්ම ප්‍රචාරණය කරන්න සංග්‍යාගේ බඩතික කරන්න මත් පි වෙත්තික කරන්න ශිෂ්‍යය කදන්න ඕවා දෙයක් දෙන්න ඒක ගන්න ඒවගේ ඉතාම සීමමිත වැඩිටියයක වටික්රන්න ය සමිත හාල පර වැටිකත්තා පඩිතේ. ඒටිකේ ඉන්නකොට සැබහින් මබ ධර්මයෙන් වැඩෙනවා ධර්මය ට ලැෙන ික්ෂුව. ක සමස්තයක්ක් වසේ රටේ වෙනවා භික්ෂුණ හසල වැඩිපුර ධර්ම අධ්‍යනටව ධර්ම අධ්‍යනය හරියට තේරවාද සම්ප්‍රදායිරටපුර අධ්‍යනය වෙනවා නම් බරවාග බරමදිය අයිකමක් කියන ුරමේදී පුරමේ ගත්තම ඒ මග දහස් කරන බරම සික්ෂපද සියල්ල හොතට හමතනකම ආරක් වනවා කිය ක්ෂපද සියල් හොතරම ක්ෂහ ම දහස් කරන්න ඒක ප්‍රතිපලතියනො දැන් සමහර මොනස්්‍රිස් තිබිල තියෙනවා. ක නමු තස ගෝත අරහතු සම්මා සම්බුද්දසගෙන ගාතා මස්තුනකු ගන්න තරම් විශේෂ ස පරිියත් මධ්‍යස්ථා නමුත් විනය පිරිහෙනවායි දැන්වල දැන්වෙනකොටට එක භික්‍ෂුව ඉන්නේ ඒ සම්ප්‍රදාය හරිටිගෙනද අප ගූ ක්‍රමය ඒ ස්ථාන නැති වෙනවා හේතුව මොකද විනය අරක්ෂා වෙගෙනේ හරියට එතකොට අපිට යුගයක් දෙකක් යන්න පුළුවන්හෙම. එනිසා බරුම ින්ටමොක්දන්න බුරම දැන් ඒම සමහර තැන්වල පිරිහගෙන යනකොට වෙන වෙන තැන් හොඳ විිනියත් එක් ආරම්භ වෙනවා. සහ මම් බිනයෙනක ආක් ම අදහස්රනකොට විනයකෙනක ම පුරුමේ සමානය න ික්‍ෂපද සියල්ලෙන් සියල්ල මාරක් සැමතා විනය කතා හරි අඩුම තර්මයේ යම් සීමාවක්කරරිත යද. යීමත්යයට බුරමේ පරියක්ක්ති මධ්‍යස්ථාන ගත්තම ඒගේ සමස්තයක් විස ගත්තම විනේ පැත්තව ඉහල බවත්ව යන සමස්යක් සගත විනේ අඩු ආර්‍යය වල ක්‍රමාණුකුලුව එක යුගයක් දෙකක් යනකොට වැටිනවා කොලිට එක තියෙන ඇත්තක් ම හේතුව අපි ධර්මයට යොමු එන එක අඩුයි ඉති ඒ නිසා අපි දීර්ග කාලීන පැලසුම් හොයනව නම් මේක මේ විනේ අයින් කරලා භික්ෂුවට ධර්ම නවා කියන එක බොරු කතාාවක් එක කෙන දෙන්නක් කරයි මම කියන්නේ න ැහැකි ෙම පුළන් ඉන්නවා යුගයක් දෙගක් තියයි මේ වගේ මීඩියා තියෙන හිදා යම් කාලයක් ඇදගෙන යයි නමු දීර්ග කහලීනව යන්නව මොකද හේතුව සැබෑ හැපවීම ඉන්න නෑ භික්‍ෂුව කරේ එක වෙන්න නෑ මොකද හිත එක ගන යයියට බැහැ ෆෝකස් කරනයාගේ පසේ වෙන තැන්වලති නෑගේ ආසාාවල් වෙනතැන්වලදී ද ඉගැ ගත් තිග ගන්න හුඩින් ඒ නිසා අපි සැබෑ පිළියන් හොයෙනවා නම් මේකත විනයට ගරුත්තය භික්‍ෂුව තුළ ඇති කිරීම අනිවහරයයි අපි මේ ශාසනය ආරක්‍ෂා කරන්න බලාපොෘොත්වෙන ඕනම් ඒ මම ඒ මතේ අදහසීම කැළ එහෙන අපි ආදත නවත්ත හට දවසේදී ම ඉදිරි. රැකරගට න සම්හය තව ධර්මක් යන බහාන දලරගෙන නිමනිින් ැනස නටම හිතුවේවා බුද්ධ වාසනය චිරස්තිතිය පින සත් මේ කුල සම්භාරිය හිතුවේවා කියට පාත්. බුද්ධ ශාසනං චිරන්තිිට්ටතු. බුද්ධ ශාසනං චිරන්තක්්ටතු. බුද්ධ ශාසනං චිරන්තට්ටතු සාධෝ සාධහ සාධ